අපිට තියෙන්න ඕනේ ඒ බහා බලන ධර්මයේ කිසි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැති තැනක පිහිටපු ධර්මයක්. හැබැයි පොත්වල තියෙනවා නේ එක එකනට එක එකතර වෙනස් කරන්න පුළුවන්. තම තමන්ගේ මත දාන්නත් පුළුවන්. තියෙනේ වයින් කරන්නත් පුළුවන්. හැබැයි ඒතර ඒක එහෙම එකක් අල්ලගත්තොත් සාක්ෂිය වශයෙන් අපිට හැක අරගන්න බැහැ. එන ධර්මයේ බහා බලන විනයේ බහා බලන දහම් ක්‍රමයක් තියෙනවා. හැබැයි මේකෙදි කවුරු විහිඳ මේක කළ යුත්තේ? කවුරු විහිඳ බහත බැලිය යුත්තේ? ඔකත් තෝරගන්න ඕනේ. සියල්ලන්ටම මේ දේශනා කරලා තියෙන සියලු ධර්මයන් බහා බලන ධර්මඥානෙ නෑ. හැබැයි පුළුවන් හරියක් තියෙනවා. ඉස්සෙල්ලම ධර්මාභෝධයට බැහැලා දහම් අධ්‍යක්ීම නොලැබු නමුත් නුවණක් තියෙන අය තේරුම් ගන්න පුළුවන් ඒවා හතරක් ඉස්සෙලාම තියෙනවා. කානගත අදත්තාදාන කාම විත්‍යාචාර මුසාවාද කියන මෙන්න මේ හතර. නුවණක් ආරියෙකුට පුළුවන්. වෙන බණ පද අහලා තිබුණ නැතත් කටපාඩම් කරගෙන දැනගෙන තිබුණ නැතත්. ඒවා ධර්මයේද අධර්මයේද කියන නිගමනය කරගන්න. ඔන්න මුල. ඔය හතර තුලින් ප්‍රගුණ වෙච්ච කෙනාට ඊටහර මුසාවාද පිසනාවාද පරසාවාද සම්පප්පලාභ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි කියන මෙන්න මේ 10 පිළිවඳව. ඒවා මේ ආකාරයෙන් අකුසල් වෙන්නේ. මෙය වෙන්වීම මේ ආකාරයෙන් කුසල් වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ගන්න නුවණ වැඩෙනවා. තවදුරටත් එහර දහම අවබෝධ දෙනකොට මෙන්න මේකයි අනිත්‍ය කියන්නේ මේකයි දුක කියන්නේ මේකයි අනත්ත කියන්නේ තෝරා ගන්න පුළුවන් නුවණ වැඩෙනවා. තවදුරටත් දැනුවත් වෙනකොට මේකයි දුක කියන්නේ මේකයි දුකට හේතුව කියන්නේ මේකයි දුක නිරෝධය කියන්නේ මේකයි දුක නිරෝධ මාර්ගය කියන්නේ කීප එක මේ න්‍යායට අනුකූලව ඇත්තා කියලා තෝරා ගන්න පුළුවන් නුවණක් ලැබෙනවා. ඔතෙන් තාවර පස්සේ හා අනික් නුවණ පහළ වෙනවා. මෙහෙම අනුපිළිවෙලින් ඕනේ නුවණට එන්නේ. හොඳයි අපි ප්‍රශ්නයක් ඉවලා තියෙනවා. භගවත් කියන වචනේ භගවා කියන වචනේ අර්ථ පැහැදිලි කරලා දෙන්න කියලා. මේ නවරහදී බුදුගුණවල මෙහෙමයි තියෙන්නේ අප්‍රමාණ ගුණ. අප්‍රමාණ ගුණය ප්‍රමාණ වශයෙන් පැහැදිලි කරන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ එක ගුණයක් අරගෙන බුදු පියාණන් වහන්සේ අනික් සියලුම දේශනා නවත්තලා අත්‍යවශ්‍ය වෙලාවකට යන වෙලාව ඇරලා මුළු ජීවිත කාලේ විග්‍රහ කළත් මේ එක ගුණයක් විග්‍රහ කළා ඉවර කරන්න බෑ. ඒ තරම් අප්‍රමාණ ගුණ. මේ ගුණවලින් අපිට තියෙන්නේ ගුණයන්ට ඇතුල් වීම. දැන් අපි තමුන් මහා මුහුදේ වතුර අපිට කං හැන්දක් අරගෙන මේ හැන්දක් කරගෙන මැනලා ඉවර කරන්න බෑ අපේ ජීවිත කාලය කරා. හැබැයි මුහුදේ වතුරේ රස බලන්න එක බිඳුවක් ඕනේ. බිඳුවක් අට ගෑවත් මුහුදු වතුරේ රසය බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට ඕනේ දහම් රසය. යම් කෙනෙකුට ශ්‍රාවකත්වයේ ප්‍රගුණ කරගන්න මේ බුදු ගුණ තුලින් යම් කිසි ගුණ රසයක් ගන්න පුළුවන් නම් ඒ මට්ටම ඇති ඒ ටික කරගන්න. දැන් මේ ගුණ තියෙන්නේ එහෙම ඒවා. අප්‍රමාණ ගුණයක් ප්‍රමාණ කරලා කියන්න බෑ. දැන් අපිට අපි දැන් කියනවා දැන් මේක බෙදා බලන හේින් එකින් එක බෙදා බලන ගුණය නිසා භගවන් කියනවා කියලා. ඒ මොනවා අද අපි බෙදා බලන ක්‍රමය එකක්. බුදුරජාණන් වහන්සේ දකින්න බෙදා බලන ක්‍රමය අපිට කෝචර කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ බෙදා බලපු හැටි බලපුවාම මේ අපිට කෝචර කරන්න පුළුවන් හැටි තමයි බෙදලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍යම කොටස්. යම්කිසි ද්‍රව්‍යයක් ගත්තාම ඒ ද්‍රව්‍ය දැන් මේ ශරීරය ගත්තොත් කොටස් 32කට බෙදෙනවා. ඊට පස්සේ බෙදලා බලන්නේ අංශු මාත්‍රයයි ඒක. ඊට පස්සේ ඒක එක කොටසක් කරන් හතරකට බෙදෙනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා. සෙස්ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් 32කට බෙදලා පෙන්නුවා. එකාකාරව පෙනෙන්නා වූ දෙයක් මිනිසු මුලාවෙන් ගන්නවා මිසක් කෑලි එකතු වෙලා පේන නිසා මේ එකක් හැටියට පේන්නේ කියලා දකින්නයි ඒකෙන් ඕනේ. මොකද ආත්ම දෘෂ්ටිය බෙදගන්න. ඝන සංඥාවෙන් අපි මේ ලෝකේ aran තියෙන යම් කිසි දෙයක් තියෙනවනම් සත්පුද්ගල වශයෙන් ඒක බිඳගන්න තමයි මේ ඒ ටික අවස්තියි. මේ බෙදා බලන ගුණයෙන් අංශු මාත්‍රයක් ඒකට දීලා තියෙනවා. ඊට පස්සේ කෙස් වශයෙන්, ලුම් වශයෙන්, නියපොතු වශයෙන්, දත් වශයෙන්, කෑලි කෑලි වශයෙන් ගන්න ගති ලක්ෂණයක් වෙනවා ඉතුරු වෙලා. ඒ සංඥාව දුරු කරලා ඒක හැදිලා තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරේ එක්වීමෙන් කියලා පෙන්වනවා. ධාතු හතරේ බෙදලා බලන්න. ඒ බෙදලා බලපුවාම අන්න පේනවා මේ එකක් හැදිලා තිබෙන්නේ කෑලි කෑලි මේ වෙන වර්ග හතරක කොටස් එකතු වීමෙන් නේද? හතර ආකාරයක එකතු වීමෙන් එක ආකාරයක් ලැබුණා. ඒවා ඒ කැලේ 32 ආකාරයක එකතු වීමෙන් එක ආකාරයක් ආයි ලැබුණා. මෙන්න මේ විදිහට අපි එක ආකාරයක් දැකලා හැටි එකක් හැටි හැවටෙනවා. මෙන්න මේ ලෝකෙදී අපිට කෘෂ්ණාව හටගන්න යන්තරමක් හරියක් තියෙනවද? ඒ ටික විතර බලපුවාම අවිට ඇති. මොකද අපිට කෘෂ්ණාව හටගන්න දෙන මිදෙන්ට යෝනි. කෙනෙකුට කෘෂ්ණාව හටගන්නේ සත්ව පුද්ගල දැකලා හරි ද්‍රව්‍ය වස්තු දැකලා හරි.
ඔය දෙක තුලේ තමයි රූප තණ්හා සබ්ද තණ්හා ආදි වශයෙන් ඇදගන්නේ. ඉතින් මේක අපිට බෙදා බලා ගත්තාම ඇති ඒ තත්ත්වෙ ඉක්මවා ගන්න. නැව ලෝතර බුදුරන් වහන්සේ සර්ව ප්‍රකාරයෙන් සියලු දේ බෙදා බලන්න පුළුවන්. ඒතකොට ඒ අර්ථය අරගෙන ඉවරලා ඉඳන් ගත්තාම ඒක අපි දකින්නේ නැහැ. අපි එහෙම කිව්වට ඒක අපිට තේරුම් ගන්න බැරි මට්ටමක් තියෙනවා. බෙද බෙදා බලාගෙන යනකොට එකින් එකට හිත බෙද බෙදා බලන්න පුළුවන්, ගත බෙදලා බලන්න පුළුවන්, රූප බෙදලා බලන්න පුළුවන්. මේ ආකාරයෙන් බෙදාගෙන යනකොට යම් තරමක් අපිට අවශ්‍ය හරියක් තියෙනවා නම් ඒ ටිකයි පෙන්නලා තියෙන්නේ. නමුත් ඒ සීමා වෙලා නැහැ බෙදලා බලන එක. තව අප්‍රමාණවත් එහාට බෙදන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍ය ශ්‍රාවක මනසකටවත් ගෝචර වෙන්නේ නැති හරියක්. ඒක සර්වඥ සාඥාණයට ගෝචර වෙන්නේ. ඒක නමුත් ඒ හරිය බෙදලා බලීමේ අපිට ඇති වැඩක් නැහැ. අපිට ඕනේ යමක් මේ ඒකීය කරලා අපි අල්ලා ගන්නවද? අන්නේ මේ ඒකීය කරලා අල්ලා ගන්න එකෙන් තමයි අපි හිත බැඳින්නේ. යමක් යමක් නිසා යම් තැනක තෘෂ්ණාවෙන් බැඳෙනවාද? ඒ තෘෂ්ණාවෙන් බැඳෙන කිවත් කරගන්නයි අපිට අවශ්‍ය. ආර්ය මාර්ගයේ තියෙන ඔබටයි. ඒ මට්ටමට අපිට ගතේදී යම් හේ ප්‍රතික්‍රමයක් තියෙනවා බුදුරජාන් වහන්සේ අනන්ත බෙදා බැලීමේ මුලින්. අන්නේ පොඩ පෙන්නලා තියෙනවා. ඉතින් අනන්ත බෙදලා බලන්න පුළුවන් ශක්තිය තමයි බුදුරජාන් වහන්සේගේ භගවාගේ ශක්තිය. ඒක අනන්තයි. ඒක අපිට මෙතකින් මෙන්න මේ ටික බෙදලා බලලා මේ ටික නෙමෙයි මේ අනන්ත කිව්වේ කියලා කියන්න ගියොත් එහෙම ජීවිත කාලය ඉවර වෙනවා ලෞතර බුදුරජාන් වහන්සේ නමකටවත්. යා උන්වහන්සේ දන්න දැනීම විග්‍රහ කරන්න බෑ. ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒක තමයි කියන්නේ ඒ ගුණය අප්‍රමාණයි කියලා. මේ අප්‍රමාණ ගුණයක් අපි බෙදලා බලලා සීමා කළොත් එහෙම ඒක සීමා වෙනවා. මෙතකින් මේ ටික වෙනවා කිව්වොත් එහෙම. ඒක ලොකු සාපයක්, වරදක්. එහෙම කියන්නේ නැතුව අපි එකෙන් දකින්නවා බෙදලා බලන ගුණයක් තියෙනවා ඒක අනන්තයි. භගවන් ගුණය කියන එක අපේ වශයෙන් බෙදලා බලන ගුණය. මේ ගුණේ අනන්ත නිසා අනන්ත ගුණයක් මෙතකින් අනන්ත වෙනවා කියලා සම්පූර්ණ කරලා අපිට විග්‍රහ කරලා ඒක කියන්නවත් වෙලාවක් නැහැ, කාලෙ නැහැ. ඉතින් ඒ තුලින් අපි කුමක් බෙදලා බැලිය යුතුද? යමක් යමක් නිසා ඒකීය ඝන වස්තුව හැටියට සංඥාවෙන් අරගෙන ඒවැ හිත බැඳිනවා නම් ඒ නිසා අපිට තෘෂ්ණාවක් හට ගන්නවා නම් අපේ අවශ්‍යතාවයේ තෘෂ්ණාව නිරෝධ කරගන්න එක නම් තෘෂ්ණාව නිරෝධ කර ගැනීමට අවශ්‍ය කරන්නා ප්‍රමාණයට බෙදලා බලා ගත්තාම අපිට ඇති. අන්න ඒකයි කාය මුහුදේ වතුර ගයින්ද අපිට බෑ. අපිට රස බලා ගන්න මුහුදේ වතුර බිඳුවක් ඇනනම් ඇති. අපි වැඩේ කරගන්න. අන්න ඒ වගේ තමයි බුදුගුණ බිදා. තමයි අපි අරගන්න ඕනේ. බුදුගුණ බිදකින් අපේ ටික කරගන්න පුළුවන්. අප්‍රමාණ බුදුගුණ අපිට දරා ගැනීම තේරුමකුත් නැහැ. මේ අපේ සීමාවට වඩා එහා ඒ වගේ ඇති වැඩකුත් නැහැ. ඒ ගන්න දකින්න ඕනේ. ඉතින් ගහක් වල කරගත්තා නම් ගහ බෙදලා බලන්න. අපිට ගහ කියලා පේනවා. අපි ඔක ඉස්සෙල්ලා බෙදලා බලනවා කොළ ටික වෙන් කරනවා, දළු ටික වෙන් කරනවා, පොතු ටික වෙන් කරනවා, කඳ වෙන් කරනවා, මුල් වෙන් කරනවා. වෙන් කරලා පැත්තෙන් පැත්ත කියලා බලනවා කොහර ගහ. බලපහම බෙදලා බැලුවාට පස්සේ පේනවා ගහ කියන එක දැන් විද්‍යාමාන නැහැ. එකතු කරලා බැලුවහම ගහ කියන එකක් විද්‍යාමාන. මිනිස්සුયા බෙදලා බලනවා. කැලිටි දෙය බෙදලා බලනවා මිනිහා නැහැ. එකතු කරලා බලනවා. ආයිත් මනස රූපේ පේනවා. මනස කායේ පේනවා. මෙන්න මේ වගේ අපි ද්‍රව්‍ය වස්තු කරන් බෙදලා බලනවා ලස්සනයි කියලා. ආපෝ ධාතු වල තේජෝ ධාතු වල බලනවා ලස්සන කියන එකක් නැහැ, ද්‍රව්‍ය වස්තුවක් නැහැ. කැලි කැලි එකතුලා මායා දර්ශන මවනවා. ඇතිසේ පේනනවා. මේ ඇතිසේ පේනන මායාවල් වලට හැවිලා ලෝක සත්‍යය ඇලීමෙන් ඒ ඇලෙනවා බැඳෙනවා. සංහා උපාදාන ඇති කරනවා. මෙන්න මේ ටික දැනගෙන මේ සංහා උපාදානිය මිදෙන්න යමක් බෙලා බලා ගත යුතු නම් සෘෂ්ණාවෙන් අපි බැඳෙන හරිය බෙදා බලාගොහම දැන් පරමාණුව බෙදලා බලන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව පරමාණුවක් අපේ හිත බැඳිලා නැහැ. පරමාණු එකතු වෙලා හිටිය අණු තියෙනවා. අපි ඕකේ හිත බැඳිලාත් නැහැ. ඒවෙන් එකතු වෙලා හිටිය ඊට වඩා ගණී බවන දේවල් තියෙනවා. ඇහැට පේන වස්තු හැදෙනකන් නිෂ්පාදිනේම ගොඩවල් හැදී හැදී. ඇහැට පේන වතුර කැතේ වයි ලස්සනේ වයි දකින්න ඇහිං. අනේ ඒතර අපිට ඇලිනවා කැටෙනවා කියන දේක හට ගන්නවා. පරමාණු දැකලා ඇලිනවා කැටෙනවා කියන එක අපිට හට ගන්න හේතුවක් නැහැ. අපිට ස්පර්ශ වෙන යමක් ඇත්නම් ඒ මට්ටමේ හරියින් තමයි ඇලීමයි ගැටීමයි හටගන්නේ. අපිට අපේ මනසට කායට ස්පර්ශ නොවන යමක් ඇත්නම් කායික සංඥාවක් හටගන්නේ නැහැ. ඇහැට ස්පර්ශ වෙන්නේ නැති යමකින් චක්කු වින්දනයක් රාගයක් හටගන්නේ විදිහක් නැහැ. කන්ට ස්පර්ශ නොවන්නා වූ සද්දයකින් අපිට ශබ්ද සංඥාවක් එන්නේ විදිහක් නැහැ. නාසයට ස්පර්ශ නොවන්නා වූ ගන්ධයකින් ගන්ධ සංඥාවක් එන්නේ විදිහක් නැහැ. දිවට ස්පර්ශ නොවන රසයකින් රස සංඥාවක් එන්නේ විදිහක් නැහැ. කයට ස්පර්ශ නොවන පොට්ටබ්බයකින් පොට්ටබ්බ සංඥාවක් එන්නේ විදිහක් නැහැ. මනසට ස්පර්ශ නොවන ධර්මයකින් මනෝ සංඥාවක් එන්නේ විදිහක්. මනෝ සංඥාවක් ආවෙ නැත්නම් සංකාරයක් වෙන්නේ නැගෙන විදිහක් නැහැ. සංකාරයක් වෙන්නේ නැගෙන නැත්නම් විඥානයක් වෙන්නේ නැගෙන විදිහක් නැහැ. එහෙනම් මුළු භව චක්‍රයට සම්බන්ධ වෙන විදිහක් නැහැ අපි. නම මනසේ තීක්ෂණ වෙන්න වෙන්න අසීමිත දැකීම පහළ වෙනවා. ඒ නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මනස තීක්ෂණ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ අසීමිත දැනීම දකින්න නෙමෙයි. ඒ ලෝතර බුදුරයන් වහන්සේ නම සත්‍ය ධර්මයේ ලෝකයේ පෙන්වන්න ඒ தත්තර පත් වෙලා ඊටිය කළේ. ඒක අපිට ඉතින් පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ බලාපොරොත්තු ධර්ම දේශනා කරලා ලෝකේ නුදන් දේවල් හොයලා තියලා ධර්ම දේශනා කරන්න නෙමෙයි. දීලා තියෙන දෙකින් අපි වැඩේ කරගන්න.
අර වැඩි කරන්නේ කියෝ සාරා සංකල්ප ලක්ෂ හතර සංකල්ප ලක්ෂ අප්‍රමාණ කාලය පෙරුම් කරලා ඒ මහා ලොකු වැඩක් වෙනවා ඒක. ඒ සෙල්ලමක් නෙමෙයි ඒ කියන හිතන්නවත් බැරි දෙයක්. බොහොම රීසියට බුදුවා පතනා ඉන්නවා. ඊයර මේක සෙල්ලමක් නෙමෙයි. අපි රැ ඉන්නේ අර අතරහ වෙන කුරුල්ල හක් කරලා අර උඩ ගිලින උගුස් වල්ලන්න යනවා වගේ වැඩ කරන්නේ නෙමෙයි. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ශ්‍රාවකයෝ කියන්නේ ඒකයි. එහෙනම් ශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. බෝධිසත්වරයෙකුට. බෝධිසත්වරේ තමගේ පරිදි තමගේ වැඩේ කරමින් තම මැදකින් මොලි අනන්ත කාලයක් ඒ ගමන ගිහිල්ලා උන්වහන්සේලා ලෝක සේවයක් කරන්නේ. ඒ බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ දේශනා කරපු දේ අහලා. අර කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන ශ්‍රාවයන් ක්ෂය කරන්න. ශ්‍රාවයේ ක්ෂය කර තමයි ශ්‍රාවක හේවත් ශ්‍රාවක වෙනවා. ශ්‍රාවක කියන්නේ ඒක. තෘෂ්ණා ශ්‍රෝතේ ක්ෂය කර දමන අර්ථයෙන් කියනවා ශ්‍රාවයේ ක්ෂය කර දමනවා. ශ්‍රාවයේ ක්ෂය කර දමන්න බැහැගත්තේ ඒ කියන්නේ නිවන් දකින්න. නිවන් දකින්න බැහැගත්ත කට්ටියක් ඉන්නා නම් ධර්මය අහලා. ඒ අය ශ්‍රාවක. බුදුහාමුදුරන්ගේ ගෝලිය කිව්වට එහෙම හරියන්නේ නැහැ. ශ්‍රාවක කියන්නේ ඒකයි. අර්ථය ඒකයි. අපිට ඕනකම තියෙන ඒ ටික කරගන්න ඒ ටික අවශ්‍ය දේ අරන් ඒ ටික කරගන්න ඕනේ. ඉතින් මේ ගුණයක් විග්‍රහ කර කර අරගෙන බලනවා කියන්නේ ඒක හුඟාකේ හර යන්නේ ඒක. මේකෙන් අපි දැනගන්නේ මේකෙන් අපිට ගන්න ඕන හරිය. ඒ ටික අරන් ගත්තාම හොඳටම ඇති. ඉතින් මෙතකින් මේ ගුණය වෙනවා කිව්වොත් එහෙම අපි වැරදි කාර්යය බොරු කාර්යය වෙනවා. අද හුඟක් වෙලා තියෙන්නේ එහෙමයි. රාහතින්නත් පවු නොකරනේ ඉන් වාසනාසජ කෙලිතුරු කළෙහින් පූජාර සුදු වෙයින් අරහන්න වනසේක කියලා මෙහෙම කියනවා. දැන් අපි පවු අඳුරන්නේත් නෑ. වාසනා කෙලෙස් අඳුරන්නේත් නෑ. පූජාවට සුදුසු වෙන ඒවා කියලා කියවර පූජාවට සුදුසු වෙන හේතු අඳුරන්නේත් නෑ. වදෙන් ටිකක් භාවිතා කරගෙන අපි කියලා හිටන් මේකෙන් අපි සම්පූර්ණයෙන් අපි දැන් මේ ගුණේ දන්නවා කියනවා. මෙහෙම ternary අපි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව කොටින් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. Tamanට තේරුම් ගන්න බැරි දහම් නෙමෙයි. තේරුම් ගත හැකි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. මේ චතුරාර්ය සත්‍ය දුකාර්ය සත්‍ය වත් තෝරාගත නැති ලෝකේ. අද මොනවද හොයන්නේ යන්නේ? තව තෝරන්නේ යන්නේ. අත්‍යවශ්‍යදී දුකාර්ය සත්‍ය තෝරා ගැනීම. දුකාර්ය සත්‍ය තෝරාගත්තොත් දුකෙ මිදෙන්න මගේ පැහැදිලිව පළවෙනි දේ. දැනගත දැන් පටන්. ඒ දුකාර්ය සත්‍ය වත් තෝරා ගන්න ශක්තියක් නැති. අය අපි චතුරාර්ය සත්‍ය කියලා කතාවේ වචනේ කීකේ ඉන්නවා. දුකාර්ය සත්‍ය මොකක්ද අහගුවාම ඉතින් අපි ඔබට කියනවා ඉතින් ජාති විදුක ජරා විදුක ව්‍යාධි විදුක මරණ විදුක වාක්‍ය කටපාඩම් අපි අපි අහ ප්‍රයෝග දුක පිය විපයෝග දුක යම් පිටන්න ලබති තම්පි දුක සංගීතේන පංච උපාදාන කන්දා දුක ඔය තින් මේ ඔය ටික කියනවා හුවත් එහෙම ගහන්න යවන්න දෙ මොනවා කරන්නේ අර කතා හරි කියන මෝඩයා කියලා මරන්නේ කියන එයාගේ දුකාර සත්‍ය ගන්නට ඕක කියනවා ඉතින් අපි අහලා බලුවොත් අපි අත වශයෙන්ම ඉතින් දුකාර සත්‍ය දැන් දන්නවද ශ්‍රාවකයන්ට ගෝචර දුකාර සත්‍යයත් අපි දැනගෙන මේ කතා කළේ. දැන් වාක්‍ය පාඩම් කළා අපි දුකාර සත්‍ය දැනගත්තා. දැන් අපි අහනවා කෙනෙක්ගේ මෙහෙම. ජරාව දුකයි. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියන්හායක වීම දුකයි, ප්‍රියංගේ වෙනවීම දුකයි, කැමැති යමක් නොලැබේ නම් ඒක දුකයි. කොටින් කියනනම් මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා සිංහලට අතෝරනවා. දැන් දුකාර සත්‍යය ඕක කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්නපු දුකාර සත්‍යයක් ඇත්නම් මේ බුද්ධ ශාසනයෙ පිට කිසි කෙනෙක් දන්නේ නැහැ. මගෙන් අහගෙන විස්තර කරගෙන දරාගෙන ඊට අනුව තේරුම් ගත්ත මගේ ශ්‍රාවකේ කැරෙන්නේ. තවත් දුක්ඛාරය සත්‍ය දන්න කෙනෙක් ලෝකෙ තුන් ලෝකෙම නැහැ. මේ බුද්ධ දේශනාව. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. ජරාව දුකයි. මට වැටහුණාද? තේරෙනවද ජරාව දුකයි කිව්වේ? තේරෙනවා. අපි කියන උත්තරය. ජරා වුණාම කවුරුත් දුක නැහැ. ව්‍යාධිය වැහැරීම, දෙද හැදීම ඒකත් දුකයි. මරණය, මරණයත් දුකයි. අප්‍රියයන් හයක් වුණාම ඒකත් දුකයි. ප්‍රියංගේ වෙන් වුණාම ඒකත් දුකයි. දැන් ඔයා කවුද බුද්ධ ශ්‍රාවකේ? තව කෙනෙක් නෑ. හැබැයි මම බුද්ධ ශ්‍රාවක නෙවෙයි ක්‍රිස්තියානිකාරයෙක්. අනික නෑ මම මුස්ලිම් කෙනෙක්. ආ ඔය ප්‍රශ්නේ වයින් උත් අහන්නද? ජරාව දුකද? වැර සැපද? වැර වැටෙන්නේ කොහොමද? දැන් ඔය ජරාව සැප වෙන්නේ කොහොමද? එන්නේ කියන්නේ නැද්ද? ජරාව දුකයි කියලා මට තේරෙනවා. වැහැරීම, ව්‍යාධිය, මේ වැහැරි දුකයි නේ ඉන්න. එන්නේ කියන්නේ නැද්ද? මරණි ඔව් උඹලට විතරයි දුක මට අපිට සැපයි. එහෙමද? ඇහුවත් එහෙම මොනවා කියන්නේ? අප්‍රියන් හායක වීම. ඔව් අප්‍රියන් හායක වුණාම අපේ මොළේ නේ. අපිට තේරෙන්නේ නැහැ අප්‍රියන් හායක වීම සැපයි කියලා අපි හිතා ඉන්න කියලා හිතා ඉන්න කියලා ඇහුවත් මොනවා කියන්නේ අපි? ඒ මිනිහා කියන්නේ අප්‍රියන් හායක වීම දුකයි කියන්නේ. ප්‍රියංගේ වෙන් වීම දුක දහනවා. ඉතින් ප්‍රියංගේ වෙන් වීම අපිට දුක බව පේනවනේ හොඳටම. මොකද දන්නේ නැති. අපි වුණ තලනවා. දුක වෙනවා. ලය අතහපා ගන්නවා. අනේ අපොයි කියනවා. අප්‍රියංගෙන් එක් වෙලා ප්‍රියංගේ වෙන් වෙලා. ඉතින් ඕක සැපයි කියලා අපි ඉතින් යනන්නේ දුක වෙන්නේ අපි තෝ කරනවානේ. අපි නෑ කියන්නේ. ඉතින් අපි දන්නේ තෝකන.
හේමිසු කියන්නේ ඒකන. අර බුදු පියාණන් වහන්සේ දේශනා මාහෝ මගේ ශ්‍රාවකේ කැරෙන්නේ දුක්ඛාර සත්‍ය දන්නේ කියන්නේ තුන් ලෝකෙම නෑ කිව්වේ කො. එනවා දුක්ඛාර සත්‍ය දැකලා මේ ඉඳලා තියෙන. අනිකයි දකින්න එක දැකලා. බෞද්ධ නොවන ජීවිතේ බුදුබණ පදයක් අහව නැති මිනිහගෙන් ඕක ඇහුවත් මිනිහත් කියන ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණේ දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. කැමති යමක් ලැබෙන්නේ නැහැ ඒකත් දුකයි. ඒ මිනිහත් කියනවානේ. ඒ කරපුව පුබ්බේ අනනුසුතේ සම්මේශ ජක්කුම උදපාදේ. බුදුරයන් අහතේලා බෝධිසත්ව කාලේ සම්පෙච්ච නැති එකක් නේ. බොමැඩි හම්බ වුණේ. පෙර නොයසු විරෝ ධර්මයන් කෙරෙහි මට ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනනුසුතේ සම්මේශ ජක්කුම උදපාදේ ඥානං උදපාදේ. පඤ්ඤාවදපාදි විද්‍යාවදපාදි ආලෝකෝදපාදි දුක්ඛාරහතේ පළමුව දේශනා කරනු දේශනා කළා. මහණේ පෙර නොඇසු විරු මේ දුක දුක පිළිබඳව ධර්මයේ කිරිහි. මට මේ දුකයි කියලා ඇස පහළුණා, ඥානය පහළුණා, ප්‍රඥා පහළුණා, විද්‍යාව පහළුණා, ආලෝකය පහළුණා කියලා බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවේදී පස්වග දවසෙන් ඉස්සෙල්ලාම දේශනා කළා. මංගල ඉස්සෙල්ලා ධර්ම දේශනාව. ඔය දේශනා කරනකොට. ඉතින් එතකොට ඉතින්දි බුදුන් වහන්සේ කියන මට පෙර ඇහැපු නැති ධර්මයක් කිරිහි. පෙර නොදැනුණු ධර්මයක් කිරිහි මට මේ දුකයි කියලා දැනුණා. ඇත්තර කල් එක දැකලා හිටියේ නෑ. එහෙනම් ඇත්තර කල් දැකලා තියෙන එක සැපක් කියලා. ඉන් කොහෙද අපිට පෙන්නලා තියෙන දුක්ඛාර සත්‍ය? දැන් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන දේශකයෝ අහන ශ්‍රාවකයෝ ඕන තරම් ඉන්නවා. හැමතැනම ඉන්නවා. ඔය දුක්ඛාර සත්‍ය දන්නවද? ඒගොල්ලෝ කියලා දීලා තියෙනවා. හැබැයි ඔය වගේ ප්‍රශ්නයක් අහුවනම් ඒගොල්ලන්ට මොකක්ද දෙන උත්තරේ? බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයෝ නෙමෙයි. එහෙම නොවනයි දුක්ඛාර සත්‍ය දන්නේ. හැබැයි දුක්ඛාරය සත්‍ය දැක්කගෙන දුක සමුදාය සත්‍යය දැනගන්නවා, දුක නිරෝධාරය සත්‍යය දැනගන්නවා, දුක නිරෝධගාමී පරිපදාරය සත්‍යය දැනගන්නවා. එකක් දැක්කොත් එනි තුනක් දැනගන්නවා. චතුරාර්ය සත්‍ය දැකනන් එයා සෝතාපන්නයි. පළවෙනි තැන සෝතාපන්නයි. ඊයින් එහාට මිසක් මෙහාට නෑ. එහෙනම් ඉතින් චතුරාර්ය සත්‍ය දැනන අනික් කයත් දැනනනම් ওই දුක්ඛාර සත්‍ය ඒක නම් දුක්ඛාර සත්‍යයි. ඒ ක්‍රිස්තියානි කියලා ඉන්න අය, මුස්ලිම් කියලා ඉන්න අය, ඕන ආගමක ඉන්න අය, ආගම නැති භෞතිකවාදීන් ඇහුවත් ඒගොල්ලෝ සෝතාපන්නයෝ. ඒ දුක්ඛාරය සත්‍ය දැන ඉතුරු තුනක් දකින්නවනේ. දේශනාව ඒක. ඉතින් එහෙනම් අපි දුක්ඛාරය සත්‍ය දැකගෙන නැහැ එකක්වත් දැකලා නැහැ. හැබැයි වදන් ටික නම් බාරා. දුක සමුදාය සත්‍ය දන්නවා. ආ මම දන්නවා. කියන්න බං. යායන් තන්නා පොණෝ භවිකා සතරාභි නන්දනී සේ යති දන් කාම තන්නා භව තන්නා ඒ භව තන්නා. මොකද දන්නේ නැත්තේ. දෙන්න පුළුවන් උත්තරේ. නිරෝධාර සත්‍ය දන්නවා. ඒකත් දන්නවා. මොකද? යෝතසාය ඒව තන්නාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලේ. මම ඒකත් දන්නවා. ඉතින් මාර්ගය අය මේ අරියෝ අට්ටයි කොමද හෙයියට නම් ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මම ඒකත් දන්නවා විස්තර කළා කීයේ දැනගත්තාද ඒකත් එහෙනම් අපි කාටද කියන්නේ කාකින් දහන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද පොතේ තියෙන එක ඔක්කොම කටපාඩම් පදේ හරි පදේ වරුත් නෙවෙයි නැත් අර වගේ ප්‍රශ්නයක් අහගම හරියටම කියන්නකො බලන්න ඔයා දැක දුක්ඛාර සත්‍ය අනිකයි දැක නැති එක. දැන් මොකක් කියන්නද? වාක්‍ය නම් අපි කියවලා තියෙනවා. ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණ දුකයි ඔක අපිත් අහලා තියෙනවා. බෞද්ධ නොවන අපිත් ඔක දුකයි කියලාම දන්නවා. අපිටත් වැටහෙනවා. නෑ කියන්නේ. මොකක් කරන්නද ඉතින්? අපි අහුවත් එහෙම ඉන්නේ. මේ අපි දැක්ක එක මොකද්ද? අනිකයි දැක නැති එක. මේකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විතර කාල වෙන කෙනෙක් දැකේ නැති දකින්නත් බැරි බැරි බව ඔප්පු කරන්න පුළුවන් දුකාරී සත්‍යයක් අපි කියන්න ඕනේ මෙන්න මේක දැකලා තියනද බලන්නකෝ මෙච්චර කාල වෙලා අහලා තියනද බලන්නකෝ මේක දුකයි කියන අන්න එහෙම එකක් අපිට තියෙන්න ඕනේ අපි හිතලා බලනකොට ඒ જાති එකක නම් අංශ මාත්‍රයක්වත් මට තේරෙන්නේ නැහැ කිව්වොත් එහෙම දුකාරී සත්‍ය අංශ මාත්‍රයක්වත් දැකලා නැහැ ඉතින් පද වැල ඔක්කොම පාඩන තියයි අන්න හිතලා බලන්න ඕනේ ඔව් ඒ කියන්නේ ඒකනේ අපි ඒක කියන එක තමයි වෙන වෙනම ඔය බුද්ධාගම කියන්නේ කියලා අපි ලක්කය කියනවා ඔව් දැන් සර්වාගමික කියන ඔක්කොම ඒ සංවිධාන හදාගන්න එහෙම යනවා කියලා බුදුදහම අපි පිළිගන්නේ ඕක දුක පෙන්වන එක ඕක හින පැත්ත එක ඕක ගිය මිනිස්සු ඔක්කොම අදාිර වෙනවා ඔය යාලි එකක් කියනවා දැන් කොහොමද අපි ඔක නිගමනය කරගන්නේ ආර්යෝ දකින්නා වූ දුක්ඛ සත්‍ය මොකද්ද කියලා අපි දකින්න. ඒක දුක්ඛාරය සත්‍ය. උපමා තුලින් සංසන්දනය කරලා වනේ අපි ධර්මයේ දැනගන්න. ඒවන් උපසංහරති. බුදුරන් වහන්සේ පෙන්නවා යමෙක් උපමාවත් තුලිනු මේ ධර්මයේ තේරුම් ගන්නවා.
හැබැයි උපමාවක් දෙන්නත් බෑ ධර්ම අවබෝධය නැති කෙනෙක්. එයා දෙන උපමාවත් ලෞකික එකක්ම වෙනවා මිසක්. තමා නුදත් දහමක් මුල් කරගෙන උපමාවකින් තෝරලා දෙන්නත් බෑ ඒ ධර්ම අවබෝධය නැති කෙනෙකු. දැන් අපි මෙහෙම දෙයක් හිතමු. මිනිහෙක් මාළු අල්ලන්න යනවා. දැන් ඔය මාළු අල්ලන්න යන මාළු බාණ්ඩ යන මිනිසයා අරයි යන කොටස් ටිකක් තියෙනවා. මාළු අල්ලන්න. බිරි පිටක් ගන්නවා. ඒක යමුනන්න බඳින රෑනකුත් ගන්නවා. ඒ රෑනේ කෙරවලින් අවුනන්න බිලි කොක්කකුත් ගන්නවා. මාළු දාපුවාම මාළු අල්ලගත්තේ උදා ගන්න ගොට්ටකුත් ගන්නවා. ඇමකුත් අර ගන්නවා. අර කොකේ යමුනන්න. දැන් මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුකකටපත් නොකරන්න. ඔය මාළු ගල්ලන්න යන මිනිස්යා ළඟ තිබිච්ච බාණ්ඩෝලි. කොයි එකද තිබුණේ? මාළුවට මරණය හෝ මරණය සමාන දුකකට පත් නොකරන දෙයක්. ඔය මාළු අල්ලන්න යන මිනිහ ළඟ තිබුණා. දැන් ඔතන ඉන්න කාට්ටිය බලමු. එකක් මාළු අල්ලන්න යන මිනිහයා. දැන් මරණය හෝ මරණය සමාන දුක කර දෙන්න එක ප්‍රධාන කොටස. අනික විලී පිත්ත. අනික විලී පිත්ත බැඳින රෑන. අනික විලී කොක්ක. අර මාළු අල්ලන්න දාගන්න ගොට්ට. අනික තමයි ඒක ගහන ඈම. දැන් හයක් තිබුණා ඔතන. ඔය හයම තමයි මේ යන්නේ. හය එකතුව තමයි මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුක ඇති කරන්න ගෙනියන කෑල්ලටි. ඔය අතරේ මාළුවන්ට යහපත සිද්ධ කරන හොඳක් සිද්ධ කරන එකක්වත් ඒ මිනිහ ළඟ තිබුණාද? ඒ ගෙනියන කෑ මිනිහා මනුස්සයත් එක්ක හය කොටසක් තියෙනවා. මනුස්සයා ඉන්නවා, බිලි පිට තියෙනවා, බිලි කොක්ක තියෙනවා, අමුණ රෑන තියෙනවා, ඇම තියෙනවා, මාළු බාලා ගෙනියන්න හදාගත්ත ගොට්ට තියෙනවා. දැන් ඔය හයෙන් එකක්වත් මාළුවට යහපතට දිනවද? මාළුවට සැනසille ජීවත් වෙන්න කො මාළුවට යහපත කරගන්න එකක්වත් ඔය හය අතර තිබුණාද? තිබුණේ නැහැ. එහෙනම් ඔය හය තුලින් දැන් අපි බලන්න ඕනේ වැඩක්. අර මාළු පාන මිනිසයා ගිලා ගලක් උලින් හරි ඉඳගෙන අර බිලි පිට අරගෙන ඕක අර නූල ගැට ගහලා අගින් කොක්කත් ගැට ගහලා ගොට්ටත් පැත්තකින් තියාගෙන දානවා අර විලි කොක වතුරට. උදේ නම් රෑ වෙනකම් බලා ඉන්න මළු එක හුිනේක. හැම ගැහුවේ නෑ. අහුවේ එක මළු එක. දැන් අමාමුල්ල නැහැ බිලි කොක්කේ. මිනිහත් ගිහිලා ඉඳගෙන බිලි කොක් පිටේ බිලි අර රෑන බැඳලා කොක්ක ගැට ගහලා ඕක වතුරට දාගෙන උදේ නම් රෑ වෙනකම් බලා ඉන්න මළු එක ලගා. එක 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 මළු එකට මරණය හෝ මරණය සමාන දුක එනවා. මරණය හෝ මරණය සමාන දුකේ ඉන්න ඌ කොකේ ඇවිනින්න ඌ. අනික කොකෝ ටික හරි. මාළුවාට විනාශයට ගිහිච්ච කෑලි පහක් දැන් ක්‍රියාත්මකයි. එකක් අයින් කරලා. හැබැයි මාළුවාට මරණය හෝ මරණය සමාන දුක දෙන්න අර කෑලි පහම තනි කර දක්ෂ වුණේ නෑ. අපේ ඇම අරගෙන අමුල දානවා. දාව ගාම මොකද වෙන්නේ? අන්න ඇමේ රහට ගහනවා. ඇම කන්න ගහපු ගමන් කොකේ පැටලිලා මරණය හෝ මරණය සමාන දුක හටගෙන අනිත් පහටම කොටු වෙනවා. එහෙනම් මෙතන තිබිච්ච මරණය හෝ මරණය සමාන දුකගෙන දෙන දේවල් වලින් මේ මිනිස්යා ළඟ තිබුණේ වෙයි. ප්‍රබලම බලය තිබුණේ කොක්කේද රෑනේද පිත්තේද මිනිහගේද ඇමේද? ඇමේ තිබුණා. හැබැයි ඔකේ රසවත් එක කොහෙද තිබුණේ? ඇම. මාළුවාට රසවත් මේක ඇම. එහෙනම් අන්තිමට විනාශයටපත් කරන පළවෙනිම දුක් කොටට ගෙන දෙන පළවෙනිම භාණ්ඩය තමයි රහ තිබුණේ. රහ නිසාම තමයි අර දුකට කොටු වුණේ. මරණය හෝ මරණය සමාන දුකට කොටු වුණේ. එනනම් එම හතුරෙද්ද මිතුරෙද්ද අර මාළුවාගේ අර මිනිහාගේ දිවිත හියලු හතුරුකංග මේ මාළුවාට හතුරුකම් කෙරෙන්නේ සියල්ලන්ගේ වැඩිම හතුරණියද අර ප්‍රියමනාප එම. ඒක නොතිබුණ නම් ඒ මාළුවා විනාශයට පත් වෙනවා. පත් වෙන්නේ නැහැ. හැබැයි මාළුවා දන්නවද මේ එම දුකයි විනාශයට පත් වෙන පළවෙනිම උගුල කිය. මාළුවා දන්නා පැත බලාතර යනවා. ඒ මාළුවා දන්නේ නැති නිසා ඌ යමට ගහන්න ගිහිල්ලා මරණයට හෝ මරණය සමාන දුකට කොටු වෙනවා. බැරිලා හරි කොක්ක ගදිනකොට කඩ කඩලා ගියොත් මරණය සමාන දුකටපත් වෙලා ඌ ජීවත් වෙලා මැරලා යන්න ඕනේ. ඇදලා ගියොත් අර කොට රද දාන මාළුවා මැරෙනවා. දැන් මරණය හෝ මරණය සමාන දුකටපත් කරන්න තියෙන ඉවෙන් පළවෙනිම මහ උගුල තමයි අර කොක්කේ ගැට ගහපු යම. දැන් මෙන්න මෙහෙම සිද්ධියක් මේ මිනිස්සෙයින්ට තියෙනවා. අර මාළුවා දන්නේ නැති ඇමේ රහට ගිජු වුණා මිසක් ඒක තමාගේ දුකින්න ගෙන දෙන
ලොකුම භාණ්ඩේ බව දන්නේ නැතුවා වාගේ. මේ ලෝකයේ තියෙනවා එක්තරා උගුලක්. මේ ලෝකේ තියෙන ලෝක ධර්මතාවයේ නැමැති මාළු භාණ්ඩා ඉන්නවා. අවිද්‍යාව නැමැති පිටක, තෘෂ්ණාව නැමැති රෑනා කමුලාගෙන. පංචකාමී නැමැති හැම ලෝකේ ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම මේ කොකේ ගැට ගහලා දාගින්න සංසාර සාගරේ. සාගරේ පීනන මාළුව වගේ සත්වයෝ අර පංචකාමී නැමැති යමට ගහනවා. දුක නැමැති කොකේ පැටයිලා අර තෘෂ්ණා රෑනට අහුවෙලා අවිද්‍යාව පිටතට හිර වෙලා අර ලෝක ධර්ම නාමයේ නැමැති ධර්මතාවයේ නැමැති බිලිබාන්නගේ කෙවෙනට අහුවෙලා ඇදලා ගිහිල්ලා අර ගොඩට වැටෙනා වගේ ජරාවට මරණයට කෙලවරක් නැති දුක්ඛන්දකට මූලදී සතර ගමනක මෙරි මෙරි යනවා. හදන හදන එක මැරෙනවා. හදන හදන එක මැරෙනවා. එහෙනම් දැන් මෙතනින් ලෝකයේ තිබෙන දුක්ගොඩට ඇදලා දම්පු පළවෙනි උගුල පංචකාමී නැමැති යම. එහෙනම් ලෝක සත්‍යය දුකයි කියලා ගැටන් ගන්නේ වැඩි සැපයි කියලා වැරදිලා ගන්න. මොන්නේ පංචකාමී සැපයි කියලා. මේ පංචකාමී උගුල කියලා දැක්කන මහව මර උගුල කියලා දැක්කන. මේක සැපගොඩට දාන්න පුළුවන් එකක් නෙමෙයි, මේක දුක්ගොඩට දාන්න පුළුවන් එකක්. වරද්දලා සැපගොඩට දාගෙන ඉන්නේ කියලා දකිනවා. සැපයි කියලා හිතා ඉන්නේ මුලාව නිසා කියලා දකිනවා. එහෙනම් පංචකාමී නැමැති ආස්වාද ජනක රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ කාම පහ මේ සසරේ හැමදාම මරණය හා මරණයේ සමාන දුක දෙන්නේ. සසර ගමනට ඇදලා තමයි ලොකුම උගුලයි කියලා දැනගන්නවා. මෙන්න මේක දැනගත්තට පස්සේ මෙච්චර කල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතාගෙන සැපයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ පළවෙනි මහා දුකට ඇදෙන උගුලට නේද කියලා දකිනවා. එහෙනම් කාමී නැවති මහා උගුලට අහුවෙන නිසා තමයි මේ සංසාර සාගරේ පීනන වාලුව වගේ අප්‍රමාණ අහුවෙවි දුක් විඳින්නේ කියලා දකිනවා. එහෙනම් කවදාවත් සැපගොඩට දාන්න සුදුසු එකක් නෙමෙයි පංචකාමී කියලා දැක්ක දාට. මෙච්චර කල් ලෝක සත්‍යය දැක නැති දුක දකිනවා. එදාට දකිනවා කාමයේ මඩක් වාගේ, කාමයේ දුකක් වාගේ, කාමයේ ගින්නක් වාගේ, කාමයේ ගෙඩියක් වාගේ, කාමයේ රෝගයක් වාගේ නොයේක උපමා වලින් දකිනවා කාමයේ ආදීනවා. මෙන්න මේක දැනගත්තට පස්සේ අන්න කාමයේ දුකයි කියලා දකින දවසක් එනවා ධර්මාභෝධය තුලින් ධර්මානුකූල බැලීම තුලින්. අන්නේ ලෝක සත්‍යය කාමයේ හැපයි කිය කී ඉන්නා මිසක් කාමයේ දුකයි කියලා නැහැ. දැන් මෙන්න මේ හේතුවරු උඹලම දැන් තීරණය කරපළා ඔබ දුක දුක්ගොඩට දාන සුසු ආස්වාදයේ තියෙනවා කියලා සැපගොඩට දාන සුසුද කියලා ප්‍රශ්නයක් නෙවෙයි. අන්න පේනවා ආස්වාදයේ පෙන්ලා හිටා මායාවකින් හවට්ටලා දුක්ගොඩට දාන යම් භාණ්ඩේ ප්‍රධාන භාණ්ඩේ කොහොමද සැපගොඩට දාන්නේ. ඒක දුක්ගොඩට දමන්නට මෙච්චර කල් අපි හිතා හිටියන සැපයි කියලා තමයි. ඒ නිගමනයේ තමයි මෙච්චර කල් දුක් වෙන්නේ. දැන් ඔක දුක්ගොඩට දාලා යථාර්ථයෙන් දැක්කනම් අන්න මෙච්චර කල් අහපු නැති දැකපු නැති දුක දැක්කා. දැන් කාමයේ සැපයි කියන නිගමනය කර කර ඉන්න පුද්ගලයා මේක තමයි ලොකුම මර උගුල කියලා දැක්ක දාට. කාමයේ සැපයි කියලා තීරණය කරන්නේ. සැප මාර්ගය කියලා තීරණය කරන්නේ. ඒක දුක් මාර්ගය සහ දුකට හේතු වෙන මායාවක් කියලා දැනගන්නවා. කවදාවත් ඇති වෙන්නේ නැන කාමයක් කිසිම ලෝක සත්‍යයකට ලැබිලා නැහැ. ඇති වෙන ආකාරයට මතු කරලා පේනලා ඒකම දුක් ගොඩක් කරලා ඉතින් ආයි වෙන එකක් හොදයි කියලා පේනවා. ඒක අල්ලගෙන බලපුවාම ඒකම දුක් ගොඩක් කරලා ආයි ඒක නෙමෙයි වෙන එකක් ගනින් ඒකයි හොඳ කියලා පෙන්නනවා. එහෙනම් කවදාවත් සැප කාමයක් ලෝක සත්‍යයට කිසි දවසක ලැබිලා නැහැ. දවන්නේ හේතු. සැප හොය හොයා දුවනවා මිසක් අල්ලගෙන බලපුවාම ඒකේ සැපක් නැහැ කියන තැනින් ගෙවනවා මිසක් ඒක කිසිම දවසක සැපයක් ලබා දුන්නා කියන තීරණය ඇත්තද කියලා බලන්න අපි ඒක විමසලා බලන්න ඕන. දැන් අපි කියනවා කෙනෙකුට හොඳයි ඒක සැප දෙයක් කියන්නේ. අහවල් රූපේ දකින්න එක හොඳ රූපකාමී ඇති කරන සුන්දර රූපයක්. හරි ලස්සන රූපයක්. බල බලා ඉඳ ඇත්නම් එහෙමද? පරෙන් කොහේ හරි. ඇල්ලුවා හිර කරලා කියලා බැඳත් ඕ ඕකම බල බලා හිටපිය. සන්තෝෂයෙන්ම හිටපිය කියලා පේනම තියෙනවා. දැන් බලාපන්, පැයක් බලාපන්, දෙකක් බලාපන්. පැයෙන් දෙකෙන් ඇරියහන් දැන් මොකද? සැපද? අනේ අද එපා වුණා බං. ඒ සෙල්ලම් හරියන්නේ නැහැ කොහොමද කිව්වේ? ඔබ පොරොන්දුවක් අත්සන් කරලා තියෙනවා ඒක සැපයි කියලා. විදපන් සැප. බල බලා හිටපන්. දැන් මොකක් වෙයි? දෙවේලේ පෙනෙන කුකුලාගේ කරමලා ඒ වේලේ පෙනී සකසේම සුදු වෙලා කිව්වා. ඒ වගේ ලෝක සත්‍යයේ මේ ලස්සන කාමයේ බලන්න ගිහලා එකම දේක ලස්සන බලවලාම ඉඳ ඇරියොත් ඒකම ඔහුට අප්‍රසන්න වෙලා
ඒකම එපා වෙනවා. මේ මේ සෙන්ට් එක මේ මල හරි සුවඳයි. සැපද? හරි සැපයි. හරි ගානක් ඉදින්. ඊට පස්සේ ආයිති මිදුල මොකද දෙනවද? අර සුවඳ ආස්වාදය දෙයි. ඊට පස්සේ ඒකම දෙන්න පටන් ගත්තොත් ඒකම අප්‍රියලා වමනියන් ලතුන. අප්‍රියාවල. ඒකම එපා වෙනවා. රස දෙයක් තියෙනවා මොනවද රස જાතියක් කියනවා. කජු මාළුව රහ. හුඟක් රහ. ආ කාපි ඉඳගෙන. ආ හෙල්ලෙන්නේ වෙයි. තියාගෙන කවනවා ඇති වල. ඇයි රහිනේ කාපා. දැන් ඔන්න රහයි කීරකයි. හුඬු අතරන් එන ග්‍රෑම් 100ක් 200ක් අය. කාපි එහෙම හරියන්නේ නැතොත් රහනේ. 500ක් කවනවා කිලෝ එකක් කවනවා කිලෝ දෙකක් කවනවා මොකක් කිව්වද? සාහකු තිරී. ඒකම අප්‍රිය වෙලා. ඒකම දකින්න කොටත් ඒකේ සුවඳ දෙන කොටත් අපි යන සත්‍යයට පත් වෙනා හැම කොළොත් එහෙම. යම් පහතක් හැපයි කියන එක. ආ විදපි. විදේ දාම හිටපන්. ඒ පහතරම දැම්ම මොකද වෙන්නේ? උඩ ඒකම අපිරියා වෙනවා. එනනම් මේ පංචකාමීම කිය කියා ලෝකයට හැමිලියෙන් පරිවර්තනය කරන්න. අපිරියා වෙන්න වෙන්න ඒ જાතිය තව කෑලි එක එක විදිහේ කැඩතල වෙනස් කරපු කෑලි ගොඩාක් තියෙනවා. එකිනෙකට මාරු කරනවා. මාරු කර කර එක ලස්සනයි අරක ලස්සනයි මේක ලස්සනයි අනිකත් ලස්සනයි කියලා එකිනෙකට ලස්සන පරිවර්තනය කර කර යනවා. ඔහොම කර කර ලස්සන හොයගෙන යනවා ලස්සන ලබන කෙනෙක් නැහැ. අර සුවඳත් හොඳයි මේ සුවඳත් හොඳයි යන්නයි සමන් කැලණ හුඟක් සුවඳයි. මං ගානක වගේ නේ ඔක සුවඳයි මොකද? ඒ සුවඳ අප්‍රිය වෙලා. වෙන ආකාරයක සුවඳක් දැන් ප්‍රිය වෙලා. දැන් පරිවර්තන කරනවා. පරිවර්තන කර කර යනවා එක සුවඳකින්වත් තෘප්තියට පත් වෙන එකක් නැහැ. ඉන් බල්ලන්ට අහුවෙච්ච මස් කටුවාගේ රහ හොය හොයා ගඳර හපනවා වගේ ලෝක සත්‍යයා පංචකාම සම්පත්තිය හොයා යනවා ලබාගත කෙනෙකුත් නෑ ඇතිවෙච්ච කෙනෙකුත් සැනසුමක් ලබා දුන කෙනෙකු. ඒ පස්සේ ගිහින් ලබා දීලා තියෙන මොකද කියලා බලනකොට කොහෙන් හරි විශාල දුක් වලට පටලවා තියෙන නිසා සැනසුම් මේකවත් ඒ හේතුවෙන් මිනිහා තියලා නෑ. මේ ටික හරියාකාර විග්‍රහ කරලා දකින්නකොට කාමයේ මුලාවක් නේද කාමයේ සැපයක් නෙමෙයි නේද කියලා අන්න ධර්මානුකූලව දැකගත්තා. මෙන්න මේ මුලාසහගත කාමයේම නේද මේ දුකට ඇදලා දමන්න හේතු වෙච්ච ආහාරය කියලා. අන්න ඒක දකින්න. දැකලා පස්සේ නිගමනය කරනවා මේ තුල ගිහින් කිසිම දවසක සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. ඒක සැනසුම් මාර්ගයක් නෙමෙයි. මුලා කරලා දුකට ඇදලා දමන මාර්ගයක් නම් තියෙනවා කාමයේ කිය. ඒකේ ස්වභාවයයි ඔය ඔය දෙර හවට හවට ගෙනියන්නේ කියලා දැක්ක දාට. අන්න එයා දකිනවා කාමයේ පිළිබඳ පෙර නොඇසු විරු දහම. තුබ්බේ අනනුසු හේතු ධම්ම සිච්චක්කු උදපාදි පහල වෙනවා ඉතින්. පෙර නොඇසු විරු දහම කිරී යස පහල වෙනවා. අන්න ඒ තර දකිනවා රැවටීම නිසා මේ පස්සේ අසහනකාරීව බලාපොරොත්තු ඇති කරනවා. බලාපොරොත්තු නිසා ලෝක සත්‍යයට ඌනසාවින් යුක්තවන ඉන්ද්‍රියන් පහල කරනවා. ඒ ඌනසාවින් යුක්තවන ඉන්ද්‍රියන්ට ඒ බලාපොරොත්තු දුන්නේ නැත්නම් අසහනීයටපත් වෙනවා. මෙන්න මේ සාලෝක සත්‍යයට ආසාව කියලා එකක් හටගන්න. රූප බලන් ආසයි, ශබ්ද අහන් ආසයි, ගඳ අහන් ආසයි, රස බලන් ආසයි, පහස ලබන් ආසයි. ඊ ආසාවේ බල මට්ටම යන්තරමක් අපි ඇති කළාද? ඒ මට්ටමට ඒ දෙයින් ඌනතාවයට පත් කරපු ඉන්ද්‍රියක් අපිට හරගෙන ඉන්ද්‍රිය පහ කඩ ගන්නවා ඔය විදියට. මේ පංචේ ඉන්ද්‍රිය දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා ඒ ඌනතාවයේ සම්පූර්ණ කළේ නැත්නම්. සම්පූර්ණ කරනකොට తాවකාලිකව තියෙනවා ආයතරක් අර ඌනතාවෙම ගොඩනගිච්ච එක නිසා. ආයිපත් කරනවා ඌනතාවයේ මට්ටමට. ආයතරයක් ඊපස්සේ ගිහින් නම් ආයිතාවකාලිකව තෘප්තියටපත් කළා අර ඇති කරගත්ත දාහේ නිමිදෙනවා తాවකාලිකව. එයා මේ ලෝකේ ආසාව කියලා කියන්නේ යමකට උරුම දෙයක් නෙවෙයි. අපේ මනසෙම දෘෂ්ටියක් නිසා ඇති කරගත්ත ඌනතාවයකින් මතු කරපු ප්‍රතිඵලයක්. ඒ නිසා තමයි මේ ඉන්ද්‍රියන් පෙලෙන්නේ එක දුන්නේ නැන්න. ඒක ලබා ගැනීමට ආසාව කියන්නේ ඔන්න ඕකට. දැන් ආසාව කියන එක ලෝක සත්‍යයට පොදු ලෝකේ දින උරුමයක් නෙවෙයි. දැන් අදුණත් හිතා ඉන්නේ పంచకామ్యో කියනවා ලෝක සත්‍යයේ උරුම පොදු පොදු ස්වභාවයක් කියලා. ඒක දකින්න නැතිකම නිසා එහෙම කියන්නේ. පුද්ගලයා යම්තරම බලාපොරොත්තු ඇති කරගන්නවා නම් යමක් කෙරෙහි. ඒ ඇති කරගන්න බලාපොරොත්තු නොලැබෙනකොට අසහනකාරී ඌනතාවයකින් පෙළෙමින් එබන්දක් බලාපොරොත්තුෙන් ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් ගොඩනගනවා. අන්න එහෙම ගොඩනගාගත පසුතල තමයි මේ ශරීරය. ඒ ඌනතාවයෙන් යුක්තවන මනසකින් ගොඩනගමු නිසා ඌනතා සම්පූර්ණ නොකොලොත් අසහනීයට පත් කරන ඌනතා සහගතවන්නා වූ ඇහැ කනක් නාසය දිවක් අයක් නිබදවන මේකෙන් එකින් එකට බලවත් වෙලා දිව සහ දිවට රසය සහ
ඒටත් බලවත් වූ කයට පහස කියන එක ලොකුම ඌනතාවයට පත් කළා. දුක් දින දෙයක් බාට දාහ දෙන දෙයක් බාට පත් කරනවා. දැන් ලස්සන නොබලා ඉන්නත් පුළුවන්. සද්දය අහ නැතුව ටිකක් කල් ඉන්නත් පුළුවන්. ඒක ලස්සන බල නැතුව ඉන්නට වඩා අමාරු ටිකක්. හැබැයි ඒකත් අහ කරන ගඳ සුවඳ ගන්න නැති සුවඳ ගන්න නැති එක ඒකත් ඉවසන්න පුළුවන්. හැබැයි ඊට වඩා අමාරු. රහවල නැතුව ලැබිච්ච දෙයක් අකයින් එක ඊටත් වඩා අමාරු. පහස ගන්න නැතුව ඉන්නේ කොකට වඩා අමාරු. දැන් එකිනෙකට මේ ස්වභාවය එනවා. මේ හැම වස්තුවක්ම බිහි කරලා තියෙන්නේ කුණු අදහසක. රූප බලන ආසාවට වැඩිය කුණු වැඩි ශබ්ද අහන ආසාව. ඊට වඩා හිතේ කුණු වැඩි ගන්ධ ආග්‍රහණය කරන ආසාව. ඊටත් වඩා කුණු වැඩි රස ආග්‍රහණය කරන ආසාව. ඊටත් වඩා කුණක් තමයි පොට්ටබ්බිය ආස්වාද ලැබෙන මානසිකත්වය. නැහ හිත කුණු වුණහම ඇති කරන ඉන්ද්‍රියත් අනුකූල කුණකින් ඇති කරනවා. ඉන් ඇසත් ගුණක් වෙනවා, ඇතර වැඩිය කන ගුණක් වෙනවා, ඊට වැඩිය නාහේ ගුණක් වෙනවා, ඊට වැඩිය දිව ගුණක් වෙනවා, ඊට වැඩිය කය ගුණක් වෙනවා. දැන් හේතුවේ ඵලය මතුණාට පස්සේ ಜಾතිය මතුණාට පස්සේ ඒ ಜಾතිය ඉවතර දමන්නේ ඒ ಜಾතියේ කුණු ගඳ දේවල්. එහෙන් ඉවතර දානවා කඳුළු කව නැවති කුණු. හැබැයි උදේට බලනකොට කව පිළිල. අතගාලා බලනකොට අහු වෙනවා කව පුලි. අරගෙන පොඩි කරලා ඉඹලා බලලා එහෙම ඔගේ සුවඳ ගඳක් එහෙම කියන්න බැහැ. ඒක 아무ත්ත දකින්නේ නැහැ. තිබුණා කියලා අනිකයට කබ ගඳක් දැනෙන්නේ නැහැ. හැබැයි කණේ පිරිනව ඊළඟට ඊට වඩා කණේ ගුණ තියෙනවා අපතර අපි කලාඳුරු කියලා අපි ඒකට කියනවා. ඒ කලාඳුරු කියන කුණ නම් ඊට වඩා පොඩ්ඩක් ගඳයි. ඉඹලා බලගම පොඩි ගඳක් දැනෙනවා. කදි අප්‍රසන්නතාවය නැතත් ඒක දැනෙනවා. හැබැයි ඊට වඩා කුණක් තියෙනවා නාහයද. කොටු නැමෙති කුණ. ඒක ගත්තහම අප්‍රියාවත් වැඩි දුර්ගන්ධයත් වැඩි. ඒක නක් වෙලා එනකොට ඒකේ දුර්ගන්ධයත් වැඩි. ඊටත් වඩා ගඳ ගඳ වැඩි දිවෙන් නිකුත් කරන කුණ. කඩ හේදු වෙනනම් ඒව ළඟින් ඉඳද්ද ගඳ වැඩි. ඊටත් වඩා ගඳ වැඩි පහත ලවන් තැඟුල් නිකුත් කරන කුණ. දැන් බලන්න එකම කයි ශරීර කොටස් වුණාට එකින් එක හැදිලා තියෙන ආකාරය වෙනස් නිසා අනුකූල පුනන්ට අනුකූලව පහ කරන ගුණත් ගඳයි. එකින් එකට මේ කය ගඳ වෙනස් වෙලා තියෙන පස් ආකාරයෙන් ගඳ දෙන්නේ ඔය ආකාරයි. ඇහි කුණුවල ගඳ නෙමෙයි කනේ කුණුවල ගඳ. ඊට වඩා වෙනස් ආකාරය ඊට වඩා දැඩි දුර්ගන්ධයක් තියෙනවා නාහේ කුණුවල ගඳ. ඊට වඩා දැඩි දුර්ගන්ධයක් තියෙනවා කටේ දිවේ කුණුවල ගඳ. ඊට වඩා දැඩි ගුණක් තියෙනවා මල මුත්‍රාල ගඳ. අන්න එකින් එකට යන හැටි. දැන් මේ ඔක්කොම හේතුඵල ධර්ම. එයා සුවඳ දෙන එකක් ඔය අතරක එකකවත් නෑ. මොකද හේතුව යහපත් දෙයින් හටගත්ත එකක්වත් ඔතන නැති නිසා. ආසාව මුල් කරගෙන හටගත්තා නම් අන්න ඒකට කියනවා ශ්‍රාවයන් මුල් කරගෙන හටගත්තා. ආසාවන් හැම එකක්ම කෙලෙසෙන දහම් කිලිටි දහම් නිසා යහපත් දහම් නොවන නිසා එයින් හටගන්නේ දුක දෙන දෙයක් නිසා කැප දෙන දෙයක් නෙමෙයි. අසහනක අසහනත්වයේ ගෙනත් දෙන දෙයක් නිසා සහනීය ගෙන දෙන දෙයක් නෙමෙයි. ඒවෙන් නිතරම මතු කරන්නේ විහිදුවන්නේ පතුරවන්නේ අපවිත්‍ර දෙයක් නිසා පවිත්‍ර දෙයක් නෙවෙයි. මෙන්න ඉන්ද්‍රිය පහකින් ඔය විදිහ අපවිත්‍ර දේ පිට කරන්නත් අසහනී දෙන්නත් හේතු. එන පෙර භවීදී පංචකාම සම්පත්තියට ඇලුම් කරපු ඒ ගති ලක්ෂණයෙන් මතු කරපු ශක්තිය තමයි මේ භවයට ඇසක් අනක් දිවක් නාසයක් ශරීරයක් ජාති වශයෙන් උපදවලා දීලා තියෙන්නේ. මේක මැරෙනකම් කරන්න දෙයක් නැහැ විපාකෙට මුණ දෙන්න ඕනේ. මින්මතුවට ඇහෙන් බලන ආසාවක් තිබුණ නැත්නම් කනින් අහන ආසාවක් තිබුණ නැත්නම් දිවෙන් රස විඳින්න ආසාවක් ඒ වගේම නාසයෙන් ගන්ධය ගන්න ආසාවක් දිවෙන් රස විඳින්න ආසාවක් කයෙන් පහස ලබන ආසාවක් තිබුණ නැත්නම් මතු බලාපොරොත්තුවක් හටගන්න විදියක් නැහැ බන්ධක් පරිහරණය කිරීමට. එහෙනම් මේ අන්තිම කය වෙනවා මතුවට විවද කුණු කයට හේතු නැති වෙනවා. ඔය පහේ ආසාව අත්හැරලා ගියෝ පංචකාමී අත්හැරලා. පංචකාමියන් ගොඩනගාගත මානසිකත්වයක් තමයි අපි මනසින් ආසා කරගෙන හිත නිපදවන්නේ. ඒකත් ඉවර වෙනවා. ඒ පංචකාමයන්ගෙන් ආසාව හිතේ හිතීලි වශයෙන් මතු කර කර ගත්තේ නැත්නම්. මෙකට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න ධර්මයේ දැකලා. නිකම් අතිසාරේ මූඩි ගහන සංවර කරන්න බෑ. ධර්මයේ දකින්න කුල අසාරයි කියලා දකින්න. අසාරත්වයේ දැකර පස්සේ අසාර දෙය පස්සේ මොනවට හොය හොයා යනවාද කියලා බලාපොරොත්තු වෙනකොට අසහනකාරී මතු සබන බලාපොරොත්තු ඉවරලෑ. එහෙනම් මතු අසහනකාරී බලාපොරොත්තුවක් තිබ්බේ නැත්නම් අසහනකාරී පීඩනයේ ඇති කරන්නා වූ ඉන්ද්‍රිය පද්ධතියක් අපිට නැති වෙලා.
උපතේදී ලැබුණ ඉන්ද්‍රිය පද්ධතිය අපි ප්‍රවෘත්ති විපාක වශයෙන් අසහනිය වැඩි වෙන විදිහට ගොඩ නගාගෙන තියෙනවා. ඒ නිසා තමයි පුංචි ළමයාට නැති කාමේ ඉවසන අමාරුවක් තිබිච්ච නැති විඳපු නැති කාමාස්වාදයේ ලොකු අයට තියෙනවා. ඒ අයට හරි අමාරුයි. අවුරුදු 6 7 පොඩි එකාට 3 4 පොඩි එකාට එහෙම එකක් තියෙනවාද කියලා දන්නේ. ලොකු අයට ඉන්න බෑ. මොකද උනේ? ලොකු අය විසින් මනසින් ගොඩනගාගත සංඛාර, කාම සංඛාර. හිතවිලි ක්‍රියා වදන් තුලින් ගොඩනගලා ගොඩනගලා ඒකෙන් කාම විඥානය ප්‍රවෘත්ති විපාක වශයෙන් හදාගත්තා. අන්නේ කාම විඥානය නිසා බහින නාම රූපයන් තමයි ඒකට අවශ්‍යම කරන දේවල් ඒ කාම වස්තු. ඒව නිසා ඒවට ආයතන බලවත් වෙන ආයතන. කාම සලායතන. කාම ස්පර්ශය ඒවෙන් ලබනවා. කාම වින්දනයේ බැහැලා. කාම වේදනා ලබලා. කාම තණ්හාව හට ගන්නවා ගන්න. ඒකේ වැදිනවා උපාදාන වශයෙන් කාම බවට පත් වෙනවා. මෙලෝදීම කාම ජාතිකයක වෙලා හිටන් කාමුකයා කියන තත්ත්වෙට පත් වෙලා ඉන්නවා. ඉතින් කවුරුවත් පුංචි කාලේ හැදුවා නෙවෙයි. තමාගේ නොදැනුවත්කම නිසා හොඳ හොයාගෙන නරක පස්සේ යාමේ කාමුකයා නැවි ජාතියේ මෙලෝමපත් වෙනවා. මේ කාමුකත්වයට පත් වුනහම අර ඉස්සෙල්ලා තිබිච්ච නැති අසහනයක් දැන් පීඩනයක් වැඩි. දැන් ඒකට ප්‍රතිකර්ම හොයනකොට හොඳින් හෝ නරකින් හෝ ඒ කාමයේ තෘප්තිමත් වෙන ප්‍රතිකර්ම හොයන්න ඕනේ. ඒ වගේ හැම වෙලෙම බල්ලන්ට අහුවෙච්ච මත් කටුවාගේ ලෝකයා පොර කනවා. අයිතිවාසිකම් තියාගෙන වෙන් කරගෙන හොඳ කැලි වෙන් කරගෙන ඒකටත් ඉල්ල දෙන්නේ නැහැ මගේ වට කියලා. ඔහොම ඉන්නකොට මොන જાතියේ ලෝක නීති වලින් වෙන් කළා මනස ඒවට ගැති වෙලා නැහැ. මනස හැම වෙලේ බලන මට අහුවෙච්ච වෙලාවක මම ඒක භුක්ති විඳිනවා. දැන් මොකද වෙන්නේ? කාම මිත්‍යාචාරීට දන්නේම නැතුව යන විදිහට මානසිකත්වයේ ගොඩ නැගිලා ඉවරයි. එහෙනම් මහා දූෂිතාව කියලා මුල පුරන්න පටන් ගත්ත පොඩි දෙයින් දැන් මුල හදලා ඉවරයි. ඒක ප්‍රතිපලයේ අන්තිම කෙලවර මොකද්ද? සතරපා ගත වීමට හේතෙන් දූෂ්‍ය මානසිකත්වයක් උදා කරලා දෙනකන් ඒක තමයි ඒකේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය. මේ ලෝක සත්‍යය ඒක දන්නේ නැති නිසා ඇත්ත පේන්නේ නැති නිසා ඒ මොනවා වුණත් ඒවා මන් දන්නේ නැහැ පස්සේ වෙනේම දැන් මට අවශ්‍යතාවය මං ඉටු කරගන්නවා කියලා ප්‍රාණඝාත කරලා හරි හොරමර වංචා කරලා හරි සුරාසූ දුරාචාර කරලා හරි බොරුවෙන් රවට්ටලා හරි කේලෙමේ බිඳවලා හරි පරුස වචනයක හැඩවාරපත් කරලා හරි ප්‍රලාපයේ මුලා කරලා හරි ලෝභ වෙලා හරි තරහ වෙලා හරි මොඩ වෙලා හරි මේ දසකුසලයේ මුල් කරගෙන ඔය කියනාව සත්‍යෙටපත් වෙනවා. දැන් ඒක තමයි මේ ලෝක සත්‍යය සතරපාය සැරිසරන්න හේතුව හදාගන්න හැරි කාමයේ මුල් කරගෙන. ඉතින් මේක එකින් එක තේරුම් ගත්තට පස්සේ දකින්නවා. මේ කාමයෝ කියන්නේ මහා දුකකට අඳින ලොකුම මර උගුල. මේක ලෝක සත්‍යයට නැත්නම් මේ ලෝක සත්‍යය මේ දුකෙන් මිදෙනවා. මෙන්න මේක දැනගත්තාම දකින්නවා. මෙච්චර කල් දැකම නැති දුක්ඛන්දරාවේ මහාම දුක තියෙන්නේ මේ කාමියත් එක්කලා. කාමී තිබෙන ආස්වාදයේ තමයි දුකට ඇද දමන උගුල. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තමයි මේකට ඇද දමන. අසහනකාරී මානසිකත්වයන් නිසාම තමයි ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගොඩනගලා තියෙන්නේ. එන අසහනකාරී මානසිකත්වයත් ආයේ යථාර්ථය දන්නේ නැතුව හොඳ එකක් කියලා හිතුවු නිසා. ඇත්ත ඇති ආකාරයෙන් හිතන්න බලාගෙන භාවනා කරනවා කියන්නේ ඕක ඔය විදිහට හිතාගෙන යනවා. අන කාමයන්ගේ ආධිනව හිතන් අසාර ධර්මයක් කියලා දකිනකොට ඒ බඳු දේවල් පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා යනවා මානසිකත්වයේ තුල. අන ප්‍රඥාව ලැබීගෙනකොට බලාපොරොත්තු අත්හැරනහම එබඳු බලාපොරොත්තු නැති මානසිකත්වයකින් එබඳු කායිකත්වයක් මතු ගොඩ නගන්න නැතුව යනවා. මෙලෝදී ගොඩ නගපු යම් සංඛාරයක් තිබුණනම් ඒක ගෙවිලා ගියහම පොඩි එකාගේ ගානටපත් වෙනවා ටික කාලයක් යනකොට. ඊට පස්සේ අසහනකාරීත්වයෙන් මිදෙනවා. දැන් හොඳට පැහැදිලිව පේනවා කාමියෝ කරපු විපද. කාමියාගේ වෙන්ගෙන එක කොයිතරම් සැනසුමත් සාන්තියක් ලබා දෙන්නේ කියලා. අන ඉහත සුභයෙන් ධානෝලි ලැබෙනවා. ඒ වත්තේ සුව වෙලා එනවා. ඒ වගේම කාමයන්ගේ යථාර්ථයේ පැටහිලා ප්‍රඥා පහළ වෙලා කාමයන් නිසා ඇදගෙන ගියේ හුනේ නිදහස් වෙලා සතර දුකෙන් නිදහස් වෙනවා. එනි මේවා එකින් එකට පොත්වල විග්‍රහ කරන්න බෑ ඔච්චර. ඔය අපි ධර්මානුකූලව දැකලා විග්‍රහ කරගන්න ඕනේ. පොත් ලියන්න ගියොත් එහෙම මේවා විග්‍රහ කරන්න පොත් කොහෙන් තියන්නේ? එක කෑල්ලක් අරගෙන පොතක් ලියන්න පුළුවන් මහා පොතක් ලිව්වත් ඉවර කරන්න බෑ විග්‍රහ කරලා. දැන් ධර්මයේ පොත් ලියන්න ගියොත් එහෙම කොහොම කරන්නේ? එයා පොත්වලට අරගෙන තියෙන සූත්‍ර ටික විස්තරය කරගන්න. දෝණින් විස්තර කරගන්න ඔන්න සූත්‍ර. සාරාංශ ඔන්න. ත්‍රිපිටකය කියන්නේ ඔන්න හොඳන සූත්‍ර ටික සාරාංශය. ඕක කියෝ කියෝ ඉන්න නෙමෙයි කිව්වේ. ඔය තුලින් විස්තර කරගන්න පුරුදු වෙන්න ඕන මෙහිවල. එතකොට තමයි දහම් දකින්නේ. ඒක ක්‍රමෙට දකින්න ඕන. දැන් මේ භාවනාව කරනකොට මොකද වෙන්නේ? මේකෙදිත් අපි දකින්නේ මෙන්න මේ කාරණා ටික අපිට ලෝකෙට විද්‍යාමාන වෙනවා
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහකි. මේකේ මුල් වෙන්නේ කාමච්ඡන්දේ. ඔය අපි මේ කිව්ව ටිකමයි. මෙන්න මේ කාමච්ඡන්දේ මුල් කරගෙන ලෝක සත්‍යයට ඊට විරුද්ධ දේවල් එනකොට ගැටෙන්න පටන් ගන්න. කාමච්ඡන්දේ කිව්වහම අපි එකකින් අරගෙන බෑ. රූප පිළිබඳ කාමච්ඡන්ද, ශබ්ද පිළිබඳ කාමච්ඡන්ද, ගන්ධ දැන් වස්තු කාමියත් කාමියක්. ක්ලේශ කාමියත් කාමියක්. දැන් මේ කාම කියන වදනේ තෝරා ගන්නකොට අපි අද අරන් තියෙන්නේ ලෞකික උඩින්මත්ෙන් ගත්ත අදහස විතරයි. කාමයේ වරදවා හැතිරීමේ වැළකීම කියන්නේ මොකද්ද ටීචර් කියලා කිව්වා ළමයි. හා හා ඔපුතාලට ඔය වැඩක් නැහැ. ඒවා ලොකු කාර්යයක් දැනගත්ත හැකි කිව්වා. දැන් හිතාගෙන ඉතියේ කාමයේ වරදවා හැතිරීම කියනකොට ඒගොල්ලෝ දැක එකයි. මොකද හිතාගත්තා මේ ඉතිරි පුරුෂ සම්බන්ධය තමයි මෙයා අහන්නේ කියලා. නෑ කාම විද්‍යාචාරී කියන එකේ වෙනසක් තියෙන එක හරි. කාමයෝ කියන වචනේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ ඔක්කොම කාම. කාම මිත්‍යාචාර කියන ශික්ෂාපදයක් ලෝක සම්මතිය දීලා තියෙන එකක් තියෙනවා. ඒක වෙන එකක්, ඒක අෂ්ටභාර්ය සේවනයේ කියන එකක් විග්‍රහ කරලා තියෙන එක. ඒක වෙනයි. ඒක පංච දුච්චාරිත වලින් පහක් වෙන එකක්. ඒ පින්නයි. නෝ කාමයේ කියන එක ඊට වඩා ගැඹුරු දෙයක්. කාම ඡන්දය කියන්නේ අනේ කාමයන් නිසා ලැබෙනා වූ දෙයක්. කාම කියන වචනේ තෝරා ගන්න ඕනේ. ඔටි ගන්නකොට. ඒක බලන්න කාම කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ. ක අම කාම. අම කියන්නේ අමෘතේවත් නොමැරෙන තැන. නියම නොමැරෙන තැන තමයි නිවන. ක්ෂය කරනවා නම් නිවන. මේක තමයි ලොකුම කාම. අම ක්ෂය කරන නිසා. ඉතින් මෙතෙන් අපි දකින්න ඕනේ මෙන්න මේ අමහෙවත් නොමැරෙන බව කිව්වේ මොකද්ද? ඇයි ලෝකයා අබුද්ධෝත්පාද කාලෙත් මෙවට කාම කිව්වේ? ඒකත් දකින්න ඕනේ. ඔය කාම කියන වචනේ බුද්ධෝත්පාද කාලේ නෙමෙයි අබුද්ධෝත්පාද කාලවලත් භාවිත කළා. ඒ කාලේ ඇයි මෙවට කාම කිව්වේ මොන අර්ථයෙන්ද? ඒ කාලේ ලෝක සත්‍යය දිවස 15 වුණා. අන්තකල්ප 20ක් කියන කාලය දකින්න පුළුවන් ලෞකික දවස් 15 වෙනවා දවස් 15 වෙන අය. එයාගේ ජීවිත කාලය ගැන බැලුවොත් හෝ කෙනෙක්ගේ ජීවිත කාලය බැලුවොත් අන්තකල්ප 20ක් දුරට යනකම් පේනවා. ওই කාලෙදී මැරෙන කෙනෙක් දැක්කොත් එහෙම. ඒගොල්ලෝ නිගමනය කරනවා එයා මැරෙන කෙනෙක් බව මට පේනවා. හැබැයි මහා කල්ප ගණන් අවශ්‍ය තියෙන බ්‍රහ්මයේගේ හැම බැලුවොත් අන්තකල්පෙන් එහාට අවශ්‍ය තියෙන කෙනෙක් දිහා කොච්චර බැලුවත් එයාගේ දන්න මට්ටමේ බැලුවාම තව එයා ජීවත් වෙනවා. යානිකවනේට බහිනවා අන්නේ මැරෙන්නේ නැති කෙනෙක් හම්බ වුණා. එයාගේ මරණය කවද වෙන්නේ කියලා බලපුවාම තවය හරි ජීවත් වෙනවා පේනවා මිසක්. එයා මැරෙන මොහොත අපේ ඉන්නේ මැරෙන කාලේ අපේ ඉන්නේ. අන්න අමහෙවත් නොමැරෙන තැන එතනයි කියලා. නොමැරෙන කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටියට වැටුණා. මේකට වැටලා තමයි බ්‍රහ්මය බ්‍රහ්ම දෘෂ්ටි අරගෙන බ්‍රහ්ම සංකල්පයක් ලෝකෙට දුන්නා. මැරෙන තැන තියන ලෝකේ පල්ලිහය වේ. නොමැරෙන තැනට යන්න භාවනා කරලා. ධානවල එතන ගියාට පස්සේ අම හම්බේනවා අමෘතය හම්බේනවා නිවන හම්බේනවා නොමැරෙන තැනට ගියා. ওই නිගමනයේ වැහැගතා එයයි. අන්න ඒකෙන් පල්ලෙහා ඉන්නේ. ඒ රූප රාගී ගති අහකලයි පංචකාමයන්ගෙන් කාම ආස්වාදයෙන්ට බයින්. ඒතර සිද්ධේන මත කාම ලෝකේ උපත්තියේ හේතු වෙනවා. කාම ලෝකේ උපත්තියේ හේතු වෙච්ච කාගේ හෝ වේවා ආවිස අර දිවසින් බලනකොට එයාගේ අවසානීය මරණය අහවල් දවසේ වෙනවා කියලා ඒකෙන් බලන්න පුළුවන් නිසා. ඒගොල්ල ජීවත් කළා මෙව මැරෙන ලෝකෙ. අම ලෝකෙ නෙමෙයි මර ලෝක. එනම් අම කියන තැනට යන්න නම් අමර වෙන්න නම් යන්න ඕනේ අර කියන ඉහළ තැනට කියලා ගත්තාම. අන්නේ අය නොමැරෙන අය නිසා අමර ලෝකේ කියලා කිව්වා. දෙවියන්ට අමර කියන වචනේ නැති වෙයි ඒකෙන්. දෙවියන් කියන්නේ ඔය කියන්නේ බ්‍රහ්ම දේවතාවන්ට. අමර කියන නම තියාගත්තා. මෙන්න මේ අමර කියනවා නැත්නම් නොමැරෙන තැනට අනේක ක්ෂය වෙලා යනවා. මේ කියන්නා වූ ලෝකාස්වාද කාමීට වැස්සහා. ඒ නිසා මේවා අම ක්‍රේ කරන අර්ථයෙන් කාම කියනවා කියලා ඒගොල්ලෝ කිව්වා. බුදුදහම තුල කාම කියන විතර හාවකින් තවත් එහාට ගිය එක. ලෝකයේ යම් තැනක හට ගැනීමක් හට ගන්නවා නම් කොහේ හරි. ඒ හට ගැනීමට යන්නා වූ මාර්ගයේ බාධා පමුණුවනා යමක් ක්‍රේ කර දමනවා නම්. ඒ කියන්නේ ඒ හට ගන්නා වූදී යමක උපදිනවා නම්
ඒක කෙලවර කරපුවාම අතරින් වැලි ගිහින් ඉඳන් එක දිනකවත් උපදින්නේ නැති නිවනක් ඇතන. උපදින් නැති කියන්නේ මැරෙන දෙයක් නැති නිසා මැරෙන එකක්. ඉපදුනොත් තමයි මරණයක් හටගන්නේ. නෑ උපදින්නේ නැත්නම් යම් හේතුවකින්. අන්න එතනයි අම වෙන්නේ. නොමැරෙන තැන. හටගන්න දෙයක් නැති නිසායි නොමැරෙන තැන කියන්න පුළුවන්. අන්න එතනපත් වෙන එක ශේ කරනවා නම් යමකින්. ඔන්න ඔය අර්ථයෙන් කාම කියනවා කියන එක ආර්ය විනය අර්ථයක් වෙනවා. රූපයන් පස්සේ හඹා යනකොට, ශබ්ද පස්සේ හඹා යනකොට ආසාවෙන්. ගන්ධ රස ස්පර්ශ පස්සේ හඹා යනකොට. අත්තරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් හටගන්න නිවනටපත් වෙන්න බෑ. ඒ පැත්ත ක්‍රය කරනවා. අන්න ඒ හේතුවෙන් කියනවා රූපයන්ට ආස්වාදයෙන් ඊපස් පස හඹා යනකොට රූපකාම පස්සේ යනවා. රූපයන්ට ආසා කරනවා කියවට මදි ඔක විග්‍රහ වෙන්න ඕනේ. රූපකාම වෙන්නේ කොහොමද කියලා. සද්දයක් පස්සේ ඒ ආකාරයෙන් බැඳිලා හැදිලා යනවනම් රාම කියන නිවනට බාධකයි. අන්න ශබ්දකාම වෙනවා. ගන්ධයන් පස්සේ ඇදිර බැඳිලා යනවනම් පැවැත්මට වැටෙනවා මිසක් අත්හැරීමට වැල්මට මිදීමට බාධකයි. එහෙනම් අමක්ෂය කරන නිසා ඒවට කියනවා ගන්ධකාම. රසයන් පස්සේ ඇලි ගලි යනවනම් ලෝක පැවැත්මට මග වැටෙනවා මිසක් අත්හැරීමට වැල්මට මිදීමට මග වැටෙන්නේ නැහැ. ඒකට කියනවා රසකාම. ආස්වාදයන් පස්සේ කාම කායික ආස්වාදයන් පස්සේ හඹා යනවනම් පැවැත්මට වැටෙනවා මිසක් අතහැරින් වෙලී මිදී නිවන්ට වැටෙන්නේ. ඒ ශාවර කියන පොට්ටබ්බ කාම. එකින් එකට ගිහිල්ලා පොට්ට වෙනවා කියලා වචනයක් අපේ තියෙනවා. පොට්ට වෙනවා කියන්නේ පේන්නේ ඉතතටපත් වෙනවා. අබ්බ කියනවා එල්බ ගන්නවා. ඒක බැඳිනවා. පොට්ට බවට එල්බ ගත්තාම ඒ යම් කාමයක් නිසා වෙනාගේට පොට්ටබ්බ කාම කිව්වා. එහෙනම් පොට්ට බවටපත් කරන්නේ කාමයන්ගෙන් කායික කාමයි. කායික වන්නා වූ පහද සංසිඳන බලාපොරොත්තු වෙයි. ඒ ආස්වාදයන් පස්සේ යනකොට මනස පොට්ට වෙනවා. පේන්නේ නැතු වෙනවා. පොට්ට බවට එල්ව ගත්ත කාමයේ තියෙනවා පොට්ටබ්බ කාම. ස්පර්ශය කියනට වැඩි විශේෂ වචනයක් දීලා තියෙනවා ඒකට ස්පර්ශ කාම ලෝකියා පොට්ටබ්බ කාම කියලා. අන කාම මිත්‍යාචාරය පස්සේ ගියාම තමයි ඉස්සෙල්ලාම පොට්ටබ්බ කාමයේ පුදුලිය ඇදිලා වැදිලා වැඩි වෙන්නේ. ඉතින් ඒකේ අසාරිය දැනගෙන ඒ පිළිබඳව ඇලි ගලි පස්සේ යන එක නතර කළොත් එයා පොට්ටබ්බේ නතර වෙනවා. පහතින් නතර කර ගන්නවා පස්සේ. කාම මිත්‍යාචාරය කියලා පොට්ටබ්බ වෙනවා. පොට්ට බාහිර ඉල්බ ගන්නවා. කාම සේවනයන්ගේ අසාර බව දැනගත්තා ක්‍රමක්‍රමී කාම පහතින් අඩු වෙලා කෙලවර කර ගන්න පැතර මග යනකොට කාම මිත්‍යාචාරයෙන් වෙනවා. එතකොට ඒක කාම පහස වෙනවා. ඒ පහස අත්හැරලා දැම්මහම කාමයන්ගෙන් ඉවෙන්ගිලා යනවා. ඒ මේ වගේ කාමයන් කිව්වහම රූපකාම ශබ්දකාම කියන මේ ටික ඔක්කොම දැනගෙන. ඔන්න ඔය තුලට පැමිණෙන යමක් ඔය පහසේ හඹා යන යමක් අපි ළඟ මානසිකත්වයේ ගොඩනැගිනවන මොනවෙන් හරි. වඩන භාවනාව බාධකයක් වශයෙන් වහනවා කාම ඡන්දේ මතුවේලා. කාම ඡන්දේ යම් තැනක බැඳුනා නම් ඒ කාමයන්ගෙන් බැඳුනා නම් කැඩෙන විදින විනාශ වෙන කඩන විදින විනාශ වෙන කැඩී බිඳී විනාශ වී යන දේක බැඳුනා මිසක් කැමැතිසේ නොපවතින දේක බැඳුනා මිසක් කැමැතිසේ පවතින කාම වස්තුවක් අපි බඳින්න හොයාගෙන තැනක් නැහැ ලෝ. කැමැතිසේ පැවැත්මක් නැති වෙන විදිහට අකමැති දේට ගොදුරු වෙන නිසා අපේ බලාපොරොත්තු වල විරුද්ධ දෙයක් මේකට සිද්ධ වෙයිද මගේ බලාපොරොත්තු ඉෂ්ට නොවේද කියන මානසික අසහනයකට බැහැලා සමහර වෙලාවට ඒ මැත්තේ දැවෙනවා තැවෙනවා. මෙන්න මෙතන පැත්තහම පුද්ගලයාගේ මානසිකත්වයේ තුන නීවර නැగిලා විදිල්ල ආපු මාර්ගයේ තිබෙන්නා වූ ඵලයේ කහටකින් බැඳුනා වගේ අර නීවරණයන්ගේ කහටෙන් බැඳෙනවා. මෙන්න මේ නීවරණ කහටෙන් බැඳුනහම භාවනාව කරලා හිටන් ටික කල් ගියා නොකර හිටියොත් ආයෙ හැරයන් සුද්ධ කරගන්න අමාරු. මේක අති සියුම්. දැන් සමහරවල් තමන්ගේ දරුවෝ ගැන බැඳෙනවා. දැන් දරුවා කියන්නේ කවුද? දැන් අපි දැන් දරුවා කියන ගතේ ගත්තාම අපි කාමයන්ගෙන් දරුවාට කොච්චර බැඳිලා ඉන්නවද? අනේ මගේ දරුවා ඉස්සර සෙල්ලම් කරනකොට උඩ පැනලා යනකොට මෙහෙමනි සුන්දර අර 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 ළමයාත් අර වගේ මට හරිය ආසාවේ වලා ඉඳ බෑ ඒ යනකොට හිනා වෙනකොට සන්තෝෂ වෙනකොට තමන්ගේ හිතේ තියෙන කොටස තමන්ගේ දරුවා කියන එක ගැන. එයාගේ රූප කාමයන්ට සම්බන්ධ වෙලා තියෙන හැටි. එයා කතා කරනකොට මෙහෙමයි හඬ. මට මතක් වෙනවා. හද්දේට බැඳිලා ලෝකේ කැලලා පිළිවඳ
කැමැති පැවැත්මකට පත් වෙන්නේ නැතුව හැම ඒකේ යථාර්ථය දකින්න නැතුව හිතන්න නැතුව අපි හිතනවා ඒක වටිනාකම වටිනා දෙයක් නැති වෙලා ගියා අන්න මානසිකත්වයේ ගියා උදේ මේ රූප ශබ්ද දෙක මුල් කරගෙන ඉතින් ඒ වගේම හැඩ වැඩ කරන වැඩ පිළිවෙලවල ක්‍රියාකාරකම් තමයි කතා කරන හැටි ලින් ගතුකම් මගේ කියලා වස්තුවක් මට තියෙනවා කියලා ඇති වෙන්නා වූ බැඳීම් මෙන්න මේ වගේ දේවල් මුල් කරගත්තාම තමගේ දුව පුතා නිසා ඇති වෙන අන්න ඔය කියන කහට දැන් මේවත් කාම තමයි එක එක විදිහින් ඇති වෙනකොට මේවා අපේ මානසිකත්වයන් පල්ලේ හර තමන්න හේතු වෙනවා මේ ඇයි අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදර්ශනාත්මක නුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ එතකොට තමයි පුළුවන් වෙන්නේ චිත්ත සමාධිය ගොඩනගාගෙන චේතෝ විමුක්තිය පහල කර ගැනීම ප්‍රවස්ති ධානය වලන්ද භාවනා වශයෙන් කරන්න නම් ඒකට විරුද්ධව තියෙන කහට දුරු කරගන්න ඕනේ අනේ විරුද්ධ කහට දුරු කරගන්න නම් හැම වෙලෙම දකින්න ඕනේ ලෝකේ හැටි ඕකනේ මේ ලෝකේ කැමැතිසිය පවතින එකක් නෙවෙයි කැමැතිසිය නොපවතින ලෝකයක මගේ ඇඟ හෝ මගේ අය හෝ මගේ දේපල හෝ මේ ආදි වශයෙන් ගන්න නිගමනයක බහැලා කැමැතිසේ මෙසේ පැවැතිය යුතුයි කියන නිගමනයක් මෙසේ පැවැතිය යුතුයි කියන නිගමනයක අපි ඉන්න තාක්කල් අපිට පුළුවන්කමක් නැහැ අර කහටෙන් මිදෙන්න වෙන තියෙනේ වෙනවා ඒක ලෝකේ හැටි යෝ ලෝකේ යම හටගත්තා විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා ඒකට කාලයක් වෙලාවක් තියන්න බෑ මං කොච්චර කැමති වුණත් මගේ කැමැත්තටනු ලෝකේ කිසිම දෙයක් ඒ තත්ත්වයටපත් නොවි මම කියෙමන අහන්නේ නැහැ මගේ කියවන අහලා විවරණාමේ නවත්තපු වෙනසීම නවත්තපු ලෝකෙ කිසිම දෙයක් මේ කය තුලත් නැහැ බාහිර ලෝකෙ තුලත් නැහැ සත්ත්ව පුද්ගලිය තුලත් මෙන්න මේ ටික හරියාකාරව අපි අවංකව දැක්කා නම් ඉතින් මං එහෙනම් මොකද දැවෙන්නේ මොනවා කරන්නද දැවිලා තැවිලා මොනවා කරන්නද ලෝකෙ දෙවෙන්න තියෙන දේ ලෝකෙට වෙන්නේ මේ ඔය ලෝකෙ හැටි ඉතින් ওই ටික දැක්කට පස්සේ අපි ලගන් දහසක් මාර්ග මැද්දේ අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන මිනිහා ගිහිලා කෙලවරලා තියෙ මැරලා තියෙ. හැ මාර්ග මැද්දෙන් ගිහින් ගිහින් බේරි බේරි ගියා තන්ති වල හිටලා තියෙන මොකද්ද? එයාට වේලා ගන්න බැරි වයසට ගිහින් මරණයටපත් වෙනවා. ඊට අතරමඟ නානා ප්‍රකාරයෙන් මැරෙන්න පුළුවන්. ඒ සියල්ලන්ටම මේ ලෝක සත්‍ය උරුමයි. දැන් ලෝකේ උරුමේ ඔච්චර නා. ওই ලෝකෙ තුල මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? කවුරු වෙන්නද? ওই ඩියරපත් වෙන්නේ නොවෙන යමෙක් වෙන්න පුළුවන් නා. බලාපොරොත්තු වෙනාට කමන්නේ. මම කැමතිසේ පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා නම් මම කැමතිසේ පවතින මට කරදර නැති මනසට වද දෙන්නේ නැති කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කියලා මට සැකකුකු සුපදවන්නේ නැති දෙයක්. එහෙම කැඩෙයිද විදෙයිද කියලා හිතන්න දැනේ කැඩින්නේ නැහැ, විදෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒක මම කැමතිසේ පවතිනවා. එහෙම කියන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා නම් ඒක බලාපොරොත්තු වෙනාට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම එකක් මේ ලෝකේ කොහේ හරි තිබුණා නම් මහන්නේ මම නිවන පනවන්නේ නැහැ. තථාගතවරු ලෝකේ පහළ වෙන්න හේතුවකුත් නැහැ. මේ ධර්මයේ ලෝකේ ඕනෙත් නෑ. මන්නේ අප ඉතාම සුළු අල්ප මාත්‍ර අංශු මාත්‍රය තරම් දෙයක්වත් මේ මුළු ලෝකේ කොහේ හොයලා බලුවත්. ඔය කියන ධර්මතාවයට ගෝචර නොවන එකක් නැති නිසායි. ධර්මයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ තථාගතවරයෙක් ලෝකේ පහළලා ඒක දේශනා කරන්නේ. අංශු මාත්‍රයක් හෝ තියනවා නම් ලෝක සත්‍යය එතන ඉන්න දෙනවා මිසක්. ඒකෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ ඕනකමන්නේ. එහෙම දෙයක් ලෝකේ නැති නිසා තමයි. අත්තරින් වැලි මිදි කෙලවර කරන්න කියලා මේ බුදුදහමක් ලෝකෙට විද්‍යාමාන කරන්නේ බුදු වරු පහළ වෙලා. එහෙනම් අපි ඕකෙන් තේරුම් ගන්නේ කොහෙද අපි මේ බලාපොරොත්තු වෙන තැන තියෙන්නේ? කවුරු වෙන්නද? කවුරුන හරියයි? අපි බලාපොරොත්තු ඉට වෙනවා හරියද? කොහෙද මේ එකක් වෙලා තියෙන්නේ? කාටද හම් වෙලා තියෙන්නේ? අන ධර්මානුකූලව හිතන්න ඕවා පොතල් ලියන්න බෑ. ඒකින් එක හිතලා බලන්න ඕනද? හිතලා බලනකොට විග්‍රහ වෙලා එනවා. මෙන්න මෙහෙම තේරුම් ගත්තට පස්සේ ඉතින් එහෙම ලෝකයක් තුල සැනසුම හොයාගෙන මට ලෝකයක් අල්ලන්න දෙයක් ලෝකේ කවුරු වෙලාවත් සැනසුමර පත්තර දෙනකුත් නෑ. ඒ ඔක්කොම මුලා බලාපොරොත්තු විතරයි. මෙන්න මේ අදහස ගත්තහම අත්හැරී නොඇලී මිදී කෙලවර කිරීම ඇරෙන්න. සැනසෙන තැනක් මේ පැවැත්ම නෑ කියලා දැනගත්තා. අන්න ධර්මයේ දැනගත්තා. එදා රියා දකින්න යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ ලෝකේ හටගන්න යම් ධර්මයක් ඇද්ද? ඒ හැම දෙයක්ම සැරිසරන්න වටිනේව නෙමෙයි. මොදයි කියලා ගන්න එකක් කෝල ගහන රවුම් ගහන එකක් ඒ අතරේ නැහැ. හොඳයි කියලා සැරිසරන එකක් නැහැ. මෙන්න මේක දැක්කට පස්සේ කියනවා සෝවාන් පුද්ගලයාගේ දහම් අදහස. අවබෝධයේ අදහස ඕකයි. ඔය අදහස යම් විදිහකින් ආවනා යම් කෙනෙකුට එයාට කියනවා මේ ලෝකේ බලාපොරොත්තු අත්හැරලා බැඳීමට හිත තිබෙන ඇති කෙනෙක් වුණා.
එයා නිවනට හිත දීපො. එයා දන්නවා මොකද්ද සාන්ත. මේවා අතහැරලා මේ වැඩක් නැති දුක් දෙන දේ අතහැරින් වැළී මිදී. කෙලවර කරා නම් එතන දුකක් නැති තැන. එතන දුකක් නැහැ. එහෙනම් එහෙම තැනක් ලෝකේ ලෞකිකත්වයේ පණවන දෙයක් නෑ. රූප තුල වේදනා තුල සංඥා තුල සංකාර තුල විඥාන තුල පණවන එකක් නැත්නම් ඒවායේ අත්හැරීමෙන් වැල්මෙන් මිදීමෙන් ලබන්නා වූ සාන්තිය නම් මේ සාන්තිය වෙන්නේ වෙන සාන්තියක් නැත්නම් අන්න ඒක අවබෝධ කරපු දරියා නිවන දැක්කා. නිරෝධය දැක්කා. දුකක් දැක්කා, දුකට හේතුවක් දැක්කා, නිරෝධයක් දැක්කා, මාර්ගයක් දැක්කා, පූර්ණ කරගත්තා. ඒ කාන්තින් සෝදාවන්නේ එහෙම නැත්නම් ගින්හා. මේ වැඩි තේරුම් ගන්න ඕනේ. මේ මේක කාගෙන්වත් අහලා මම සෝදාපන්නද කියලා එහෙම නිගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි කාටවත්. ධර්මයේ තුලින් තමන්ම දෙන්න එන්න ඕනේ. ඉතින් ඔය ප්‍රශ්න ටික ඔයාව කරේ උත්තර ගන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියන ගුණෙදිත් ලගින්නේ ඔය හැම හේකෙකින්ම මේ ප්‍රත්‍ය යම් තැනකින් ඒ ඒ තැනම අපිට වේදිතබ්බ වෙනවා කියන්නේ විද්‍යාවෙන් තනුව තැබුවා වෙනවා ඥානවන්තව විද්‍යානුකූලව දැක්කහම මෙන්න මේ ඵලය මෙන්න මේ හේතුව උඩයි හටගන්නේ මේකයි මේකේ විද්‍යාව මේ ඵලය හටගන්නේ මෙන්න මේ විද්‍යානුකූලවයි විද්‍යාවට අනුකූලව පේනවා මෙන්න මේ අවිද්‍යාසහගත වැඩ පිළිවි මේ ඵලය හටගන්නේ ඔන්න ඕක දැකන. එයා පච්චත්තා වේදිතබ්බ විඤ්ඤෝ කියන ගුණෙට ඇතුළත් වෙලා. තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා තේරෙන්නේ නැහැ. ඒකම තමයි වෙන්නේ. හැබැයි විග්‍රහ වෙලා එනකොට වෙන අදහසක් වාගේ පෙවුනට ඔය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි අදහසම තමයි ඔකේ ආවේ. දැයිහි පාසික කියන්නේ ඒව බලව කියලා හිතන් කියන එකක් ගැන කියනවා. එව බලව කියලා යම් කෙනෙකුට නිවන පෙන්වන්න පුළුවන් නම් බුදුරණන් හදි ඔකරම පෙන්වනවා. ඔකෝ නිවන් දක්වනවා. එහෙම පෙන්වන්න එකක් තියෙනවනේ. එහෙම පෙන්වන්න පුළුවන්. එහෙනම් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුපඤ්ඤාස කියන්න ඕනේ නැහැනේ. ඇයි එව බලව කියන්න පුළුවන් නම් ඕන බෝඩියකට නම් මෙන්න බලපන් කියවන. පුළුවන් ಅದ පෙන්වන්න. ඉතින් ඒක තමයි කියන්නේ මේ වගේ අදහස් වල අපිට ගැඹුරු අදහස එන්නේ නැහැ. ඒවා කෙටියෙන් ඔය විග්‍රහ කරන්න ගියා. ඒකයි. ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒහි පස්සික වෙන්න ඕනේ. ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරන්නේ ශික්ෂණය වෙන්න ඕනේ. මේක මෙබඳු දෙයක්. මේක රාගිකයි. මේක රාග සහගතයි. මේ අසුර කරන්න කිව්ව රාගයට වැටෙනවා. රාගයට වැටෙනොත් විනාශයටපත් වෙනවා. එහෙනම් විනාශකාරී දහම ලෝක දහමක් මිසක් ලෝකේ විනාශකාරී දහමක් මිසක්. සැනසුම් දහමක් නෙවෙයි. එහෙනම් මං ඒ දකින්න ලස්සන දේ සුන්දර දේ කියක් දැක්ක මොහොතේම මට ඔය ආකාරයෙන් දැකලා ශික්ෂණය වෙන්න පුළුවන් මානසිකත්වයක් උදා වුණා නම් ප්‍රඥාවෙන්. අන්න ඒහි පස්සේකයි. ඒක කවුරුවත් දෙන එකක් නෙමෙයි. අපි ළඟම තියෙන එකක්. අපි විසින් ගොඩනගා ගත යුතුය. මේ රාග සහගතයි, මේක ද්වේෂ සහගතයි, මේක මෝහ සහගතයි, මේ රාගික ක්‍රියාවලියක්, මේ ද්වේෂ ක්‍රියාවලියක්, මේ මෝහ ක්‍රියාවලියක්, මේ රාග සහගත කතාවක්, එබඳු ක්‍රියාවක්, එබඳු දෙයක් ආදි වශයෙන් මෙහෙම දැකනවා. ඒ දකින්න කොටම අපිට මතක් වෙන්න ඕනේ අරමුණු කරනකොටම. ඊතනම අපි දකින්න ඕනේ. මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ අවැඩ. දැකලා මේකේ ශික්ෂණය වෙන්න ඕනේ. මේක ඉවත් වෙයි ඉත්තා. අන්නේ මානසිකත්වයේ කොට නැගුණ දාලා කියනවා ඒහි පක්ෂිකත්වයට ඇතුල් වුණා. ඒහි පක්ෂික ගුණයට පත් වුණා. ඉතින් ඒ එව බලව කියා දැනගත යුතු කිව්වට මේක හරියන්නේ නැහැ. ඔව් ඒකයි. ඔව් ඒක හරියි. තම තමන්ගේ නැන පමණ තමයි දැනගන්නේ. හැබැයි තම තම නැන පමණ දැනගන්න නැන වැඩෙනවා. ඒ පමණි සීමා වෙලා තියෙන්නේ. දැන් හුඟදෙනුට ඒකත් මතයක් එනවා. තම මගේ මට්ටමනේ මම දැනගන්නේ. කියයි නම් ඒ මට්ටම හිතා ඉන්නා ඒ මට්ටම එහෙමමයි කියලා. නෑ උපතේ පටන් මැරෙනකන් ඥාන මට්ටම එකක් නෙමෙයි. ඒ ඥාන මට්ටම අනුකූලව කටයුතු කරන්න කරන්න දිනෙන් දින වැඩෙන එකක්. යාවදේව ඥාන මත්තාය පටිසති මත්තාය. මෙසේ කරන ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. අනිසිතෝජ විහෙරති.
ලෝක ආශ්‍රය කිරීමේ නිසරෙන් තොරව වාසය කරනවා. නැතකින්චි ලෝක උපාදී මේ ලෝක ආත්මාදී වශයෙන් අල්ලන්නේ නැහැ කිසි දෙයක් දෙයක්. මේ විදිහ මේ වඩනකොට අන්න ඥාන මත්තාය ඥානීය මත්තක ප්‍රාප්ත වෙනවා මුදුන්පත් වෙනවා. එනම් මේ ඥානීය වැඩෙන එක. ඉතින් තම තම නැන පමන කිව්වට පමන සීමා කරන්න බෑ. නැන පමනින් දැනගත යුතු විවාහ මේක එක අදහසක් එනවා. මට උපදී පටන්ගේ තියෙන ඥාන මට්ටම මෙච්චරනේ. ඒ දියෝ මම දැන අනේ ඉවරයක් වෙන එකක් වෙනවා. ඊට පස්සේ ආ සීමා වලපත් වෙනවා මට පුළුවන් මට්ටම මම දැනගත්තේ මට උඩට ලැබෙයි. අදයිර වෙනවා. එහෙම එකක් නෙමෙයි මේ. දැන ගැනීම දැනගන්න නැන වැඩි වෙනවා. නැන වැඩෙන නැවෙන්නේ දැනීම වැඩි වෙනවා. මේක දිගටම අරිහත් වෙන්න එකයි යනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. මේ හොඳින් විග්‍රහ කළාම දැනගන්න ඕනේ. සෑම බුදුරයන් වහන්සේලා ගැනම කියනට පෙන්නවා ඒ පෙර ලකුණු පිහිටින්. දැන් උන්වහන්සේලාට පිහිටින පෙර ලකුණු පහළ වෙනවා. පොතින් පතින් දැනගන්න දැනුම දැනුමට මූලික ආධාරයක් කරගන්න පුළුවන්. මොකද දැන ගැනීමට ගෝචර වෙන සියල්ල විග්‍රහ කරන්න පොත් ලියන්න බෑ. ඒ කියන්නේ එක කාරණයක් ලියන්නේ මහ පොතක් ලිව්වත් ඒ පොඩි කාරණය පිළිබඳව විග්‍රහ කළ ඉවර කරන්න බෑ. අනිකානේ විග්‍රහ ඥානය කියන එක අපි තුල අපි ගොඩනගා ගත යුතුයි. අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ බුදුදහම කියන්නේ පොතේ කටපාඩම් කරගෙන මතක තියාගන්න පුරුදු වෙන එකක් නෙමෙයි. හිතලා හිටන් නුවණකාරව හිතන්න පුරුදු කරන එකක්. හිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. විග්‍රහ කරගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා මේ වැඩේ කරන්න. අන්න ඒක තමයි නියම විදර්ශනාව. ටිකක් විග්‍රහ කරන්න ප්‍රගුණ වෙනකොට තව තවත් ඊට වඩා විග්‍රහ කරගන්න මනසට දැනෙන්න පටන් ගන්නවා. දැන් කවුරුවා කියා දෙන්න ඕනේ ඊට පස්සේ විග්‍රහ කරන්න. අනික ආධාර වෙනවා. ඒ විග්‍රහ කරන ක්‍රම හතාවල් දැනගත්තාම ඉතින් ඒතර මේ ක්‍රම පොතෙත් නැහැ. නම බොරුත් නෙවෙයි. මේ ක්‍රමානුකූල ක්‍රම හතර මේ විග්‍රහ වෙන්නේ. අන්න සමුනුත් එහෙම එකිනෙක පොඩ පොඩ විග්‍රහ කරන්න පටන් ගත්තාම තමන්ටත් විග්‍රහ ඥානිය වෙරිනවා. මෙන්න මේක තමයි විදර්ශනාත්මක වෙන්න නුවණ. එහෙම වර්ධනය වෙලා ගියාම ඒ අවස්ථාවේදී යථාබෝධිය ලැබෙන අවස්ථාව එනවා. අසාරත්වයේ වැටෙනවා ඥානියට වැටෙහිඳ. අන්න එක තමයි කිව්වේ අර අනිසිතෝච විහෙරදී නතකින්ති ලෝකේ උපාදීයති කියලා. ලෝකේ ආත්මාදී වශයෙන් ගන්නෙ නැහැ කිව්වේ ඒකයි. ඔක අර දැන් පොතේ තියෙන වාක්‍ය හරපාලන්නේ කොච්චර කිව්වත් ඔක කිව්ව එක තේරෙන්නේ නැහැ. ඒක විග්‍රහ කළා පුරුදු වෙලා තියෙනවා තමයි විග්‍රහ කළා ගන්න පුළුවන්. නමුත් අර හුඟාදුර මේ විග්‍රහ කරන්න ඉඩ දෙන්නේ නැහැ මිනිස්සු රවට්ටලා හිර කරලා තියෙන්නේ. හිර කරන්න හේතුව පඬිතෙන්ගේ පඬිත වාදීර බහර වදිනවා. ඒගොල්ලෝ අපි තමයි දැනුම ඇත්තෝ අපි තමයි මේ ඉගෙන ගත්තේ මෙච්චර මහන්තිලා අපි ඉගෙන ගත්තේ රෑදාවල් දෙකේ දඟලලා. උඹලා කවුද අපි කවුද? අපි කියන එකේ උඹලා අහගන්න මිසක් උඹලා අහලා පල්ලා උඹලා කවුද දේශකයද? මෙන්න මෙහෙම එක්තරා පඬිත මහණියකර මත් වෙන කොටසක් බවට පත් වෙනවා ඉගෙනීමට ගියාය. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්නවා ඒකේ මත් වෙලා. ඒගොල්ලෝ කැමති නැහැ ඉගෙනීමෙන් එහාට මිනිහා නැගිනවට. විග්‍රහ ඥානී රාවත ඔහොම නෙමෙයි ඊට වඩා යනවා. දැන් එක ගාථාවක පද දෙකක් පාඩම් කරගන්න 6 මාසයක් බැරුවිටම ජුල්ලපන්තක හාමුදුරුව ඵලයේ ලැබුවා විතරයි. ගාථා 500කින් අනුමෝදනාවන දේශනා කළා. කොහොමද කළේ? කවුද කියන්නේ? දැන් උදේවරුවේ බැරුව. සිවුරැල්ලා ඵලයන් කියහෙනම් මහාපන්තක හාමුදුරුව පන්සලන දොට දාලා දොරවල් ඇන්න ගියේ. මේ බුදුරන් වහන්සේ ඉන්නේ දවල් දානට ඉස්සෙල්ලා තව පැය කීයක් තිබුණේ. ඔයලාගේ බුදුරන් වහන්සේ පෙන්නපු එක්තරා උපක්‍රම සීලී සම්මයා ප්‍රයෝගින් ක්‍රමානුකූලව පිළිගනහල්ලා හෙදි කැලලක් මවලා දීලා ওই විදිහට රජෝහරණ කියලා මේක පිළි දාන්න කියලා ඉතින් ආදිවාසීන් කියෝ මූල ආරම්භයක් දීලා එයාගේ ගති ලක්ෂණයට අනුකූලව අය ආසය අනුසය ඥානියන් දැකලා එහෙම දුන්න ක්‍රමයක් වලින් අරිහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මනෝමීර්තියෙන් නොඑක් දේවල් කරනවා දැන්. කවුද කියadunne මනෝමීර්තිය වරන් දැන් අපෙන් අහනවා භාවනා කරන්න ගියාම අභිඥා ලබන්නේ කොහොමද? ඉරිදි ලබන්නේ කොහොමද? දැන් අපෙන් අහනවා මේ කාලේ. එකක් නැහැ. අහන මතක තියාගන්න හදනවා ඉරිදි බල ලබන හැටි කොරන හැටි. දැන් උන්වහන්සේ ගියාට පස්සේ ඉරිදි වෙන් වැඩ කරන හැටි කියadunne කවුද? කවුරුවා කියadiebu කෙනෙක් නැහැ. දැන් උන්වහන්සේ හොයන්න නම තව 999ක් මවලා. දැන් 1000ක් ඉන්නවා චුලපදක හාමුදුරුවෝ. පෙලකයි සිවුරු හොදනවා. පෙලකයි සිවුරු පණු පොනවා. පෙලකයි අතු ගන්නවා. පිරකයි කතාව සාකච්ඡා කරනවා. මේ අමුතුම ජාතිය ලෝකයක් දැන් මේ ක්‍රියාත්මකයි විතරයි. දැන් ඔවා කොරන හැටි කවුද කියන්න දුන්නේ? ඒක තමයි මේ නුවන්ට ඔවා තියෙනවා. මේ නුවන්ට අසු වෙනවා. මේ නුවන්ට ගෝචර දේවල්. ඒවා කල් තියා ඉගෙන ගන්න ඕනේ දේවල් නෙමෙයි. අවිඥාවල් ලබලා කොරන හැටි ඉගෙනගෙන ඉන්න ඕනේ නැහැ. දැන් බන්නර කුංචි හාමුදුරු නම. බොහොම පොඩි හාමුදුරු. දැන් ඉතින් මේ හාමුදුරු මොකද කරන්නේ? මේ අර මේ අනිත් ලොකු ලොකු හාමුදුරුවෝ මේ හුරතල පුංචි මේ පොඩි ලපටි පොඩි එකා කියලා. කණෙන් අල්ලගුවාම කන රතු වෙනවා. නාහෙන් ඇල්ලුවොත් නාය රතු වෙනවා. ඒ තරම් හොඳ හැඩ වැඩ මේ සුදු පුංචි හාමුදුරුවනේ.
ඇගේ තියෙන මඩසිල්ලු ගම නිසා නාහේ පොඩි කරලා තියෙන රතු වෙනවා. ඉතින් අනේ මේ පුංචි නාහේ කියලා මුරි කරලා බලනකොට හිනා වෙනවා ඔක්කොම එක. කණෙන් අල්ලලා පොඩි කරපුවම කන රතු වෙනවා. ඉතින් ඔබ අනිකා ඉනහ වෙනවා. ඉතින් කිරි බොන්න හිතෙන්නේ නැද්ද? අමගේ උකුලේ නෙවෙයි ඉන්නේ උදියෙන් හිතෙන්නේ නැද්ද? ඇයි මෙහි ඉන්න පාළු නැද්ද? ඕවායි කතා තමයි යහනේ පොඩි ළමයකින් අහන ප්‍රශ්න. දැන් මේ අවස්ථාවේදී මොකද කරන්නේ? බුදුරන් අහලා දෙන්න. මෙතන ඉන්න අයගෙන් කාටද පුළුවන් අනවතප්ත වලින්ට ගිහිල්ලා මට වතුර කලයක් ගෙනත් දෙන්න. ඉතින් ඔක්කොම එකලා මොනවද අපිට කරන්න පුළුවන් එහුම එක. කීකේ පැත්තකට ගිහින්. තුන් වතාවක් අහනකොට මොකද කරන්නේ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. අර පුංචි හාමුදුරුවෝ ස්වාමීනි කවුරුවත් නැහැ නම් මම ගෙනත් දෙන්න. අරගොල්ල ඔක්කොම පුදු වෙලා බලනවා මේ පුංචි හාමුදුරුවෝ දිහා එතකොට. හොඳයි එහෙනම් ගෙනත් දෙන්න කිව්වම කලයක් අරින් අනික් අයට පෙන්නේ ආකාශයෙන් නැගිලා ආකාශයෙන්ම ගිහිල්ලා යනකොට නාග නාග කියන්නේ දිව්‍ය නාග කොට්ටාසේ ඉරයි තියෙන්නේ. කොරසක් ඉන්නවා. ඒ යගේ නාග නාගයින්ගේ රැස්වීම. ඒගොල්ලන්ගේ දැක අනවතප්ත වලට අධිපති මහා නාගයෙක් ඉන්නවා. එයාත් ඒ જાතියේ නයි. එයා විදිහට මොකද කරන්නේ? අර රැස්වීම ඉන්නකොට උඩ බලනකොට යනවා පොඩි එකේ කලයක් අරගෙන. මේ පොඩි එකාගේ තරම දැනගෙන මගේ තරම දැනෙන මගේ ඉහළ උඩ යන්නේ. ඔය යන්නේ ගිහලා වතුර අරන් ඉන්නේ. දෙන්න ආද හොඳ වතුර කියලා මොහොතකින් අර වේස අතුළු දහම් කරලා නයි වේසින් ගිහිල්ලා නම් මහා නාග වේසක්ම ආවගෙන අර මුළු විලම වහගත්තා. වහගෙන පෙලින් වහගෙන හිටන් ඉන්නවා හද දෙනවා. වතුර ගන්න විදියක්. ඉතින් ඒ වාරම කරන්නේ අර අර පුජි හාමුදුරු අහනවා. මම වතුර කරයක් දෙන්න. දෙන්නේ නැහැ. පුළුවන් නම් ගන්න. පුළුවන් නම් ගන්නද? කියන්නේ. පුළුවන් නම් ගන්න. පුළුවන් නම් ගන්නද කියන්නේ. පුළුවන් නම් ගන්න. තුන් වතාව ප්‍රතිඥා ගත්තා. මොහොතකින් අර පුංචි හාමුදුරන්ගේ වෙසහ කළා මහා බ්‍රාහ්මයේ වෙසක්ම වගත්තා. වෙසක් වගේ පය මාපටැඟිල්ල තියලා තල්නකොට අර නාගයා මිරිගල ඇතුළට ගිහින් වතුර උඩලා. වතුර කලිය ගත්තා ඉන්නවා. දැන් නාගයාට හරිම ලැජ්ජයි. මගේ තරම පෙන්වන්න ගිහිල්ලා මේ පොඩි චූටි හාමුදුරන්ට මං මෙල්ලෙච්ච තරම. මගේ තත්ත්වය මොකද්ද? මට දැන් ඉන්න අපහසුය මොකද්ද කියලා. ඉතින් වේගයෙන් බුදුරන් අහතරට ගියා කියලා කියනවා. ඒ කාරණේ කියන්නේ. දැන් මෙතෙන්දී අපි කතාවුම් ගකේ දීර්ඝ කතාවක්. දැන් මේක දැන් යන්නේ ඔක නෙමෙයි. අර හත් අවුරුදු හාමුදුරන්ට අවිඥා වලින් නයි දමනය කරන හැටි කවුද කියලා දුන්නේ? වතුර ගේන අනවතත් තිල විල තියෙන තැන කවුද එක ගියේ? ඒක කවුද වෙන්නේ? දැන් බලන්න අන්න ඒකයි කියන්නේ. ඒ ඥානියට ගෝචරලා ඉතින්ට ආපුහම ඒ ඥාන මට්ටමට දකින දේවල් අනික් මිනිසුන්ට අවුරුදු ගාණක් ඉගෙනගෙන ගොඩ ගහ ගන්න බෑ. ඒ මොහොතක ඥාන මාත්‍රයකට වැටෙන හරි. ඒ ඥානිය මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා කියන්නේ ඉගෙන ගන්න එකක් නෙමෙයි. ඊට පස්සේ මේවා වැටෙන්න පටන් ගන්නවා. ඒ ඥානිය හැටි. ඉතින් එහෙම ක්‍රමයක් තියදී අපි මේ මහන්සි වෙනවා ඉගෙන ගන්න. ඒ මූලික ආධාරයක් වශයෙන් අවශ්‍ය කරන ඊ ඥානීය මතු කරගන්න අවශ්‍ය කරන මූව පසුතලයේ විතරයි දැනගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහරහතන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේ හෝ ධර්ම දේශනා කර කර උදේ ඉඳන් රැ වෙනකන් ළඟ තියාගෙන ඕවා කර කර හිටියේ නේ. එක දවසක් බණ අහනකොට පැයක් දෙක බණ කියලා ගියාට පස්සේ දැන් තමන්ගේ වැඩේ කරගන්න කියලා වුණා. ඒ දිනේ කියා දින හරි කියා දිනයි වුණා. නිවන් දකින්න කියා දින හරි පැයෙන් කියා දුන්නේ නැහැ. මගේ පෙන්නා කිව්වේ ඒකයි. ඊට පස්සේ තියෙන්නේ තමන් ඊට අනුව ක්‍රියාත්මක කරලා තමන්ගේ නුවණ වර්ධනය කරගෙන ඊට අනුව අවසින් ඥාන ගෝචරව කටයුතු කරලා එදෙන්නපත් වෙන්නේ. ඊළඟ උන්වහන්සේගේ ඥානෙ ඉදිරි ඉගෙන ගත්තා මොනවා කරන්නද? දැන් මහා ශ්‍රාවක ශ්‍රාවකේ ශ්‍රාවිකාව හිටියා. බුදුරජාණන් වහන්සේ ඉගෙනගෙන නෙමෙයි ධර්ම දේශනා කළේ. අව අරිහත්ත්වයට පත් වෙන්න අවශ්‍ය කරන්නා වූ ඒ මූල ධර්මයේ විතරයි අහගත තේරුම් ගත්තා. ඊට පස්සේ එදෙන්න ගියාට පස්සේ ඊට මහා ඥානෙකින් තේරුම් ගත්තා. දැන් විසාක සිටුවරයයි ධම්මදින්නා තෙරින්නාසේ කියන්නේ. ධම්මදින්නාගේ තමන්ගේ පෙර භාරයාව. ඉතින් අන්තිම වෙන මේ ශාසනය මහා වුණාට පස්සේ අරිහත්ත්වයටත් පත් වුණා. තෙරින්නාසේ නමක් වුණා. විසාක සිටුවරයා අනාගාමී කෙනෙක්. ධර්මයේ පිළිබඳ දැනීමක් තියෙනවා. අහපුවක් තියෙනවා. ඉතින් දැන් එයා යනවා වනහන්න පෙර භාරයාවන ධම්මදින්නා තෙරින්නාසේලාට. ඉතින් අහනවා නානා ප්‍රකාර ප්‍රශ්න. ආර්යාවනි වේදනා කියන්නේ මොනවද? වේදනා කී ආකාරයක්ද? මොන මොන හිතවලද වේදනා ඇදෙන්නේ? කොහොම තැන්වලද? නොඇදෙන්නේ කොහොම තැන්වලද? ආනහන රන්නේට උත්තර දෙනවා. දැන් කාගෙන්ද ඔය ඉගෙන ගන්න? සංඛාර කියන්නේ මොනවද? කොයි කොයි ආකාරද? මොන මොන තැන්වලද ඇදෙන්නේ? ඒක විසාන නොයේ ප්‍රශ්න අහනවා. ඉතින් යාට ඉතින් උත්තරක් දෙනවා. දීලා කියනවා තවත් පැහැදිලි කරගන්න නම් කියලා බුදු පියාණන් වහන්සේ ගහන්න. උන්වහන්සේ කියාදී. මම දන හැටියට අයෝ කියාදු.
ගිහිල්ලා හනා මෙහෙම කිව්වා කොහොමද ස්වාමීන් මේ කතාව. මම යම්සේ පවසනවා නම් ධම්මදින්නා එහෙම තමයි කියලා තියෙන්නේ. මම කිව්වත් ඔච්චර. ධම්මදින්නා මහා ප්‍රඥායි. ඒ කිව්ව විදිහම දරාගන්න. ඒක එහෙම. දැන් ලෝතරා බුදුරන් වහන්සේ අනුමත කරනවා ධම්මදින්නා තිරණාංශයේ දේශනාව. මම කිව්වත් ඔච්චරයි. ওই විදිහම දරාගන්න. දැන් පොඩි ප්‍රඥාවක් ලැබිලා තිබිලාද? කාගෙන්ද ඉගෙන ගත්තේ? මෙහෙම තමයි මහා ප්‍රඥා කියන එකේ ස්වභාවය එකයි. අපි අද දැනගන්න ඕනේ මේ මාර්ගය අරගෙන මාර්ගය අනුගමනය කරලා ඵලය ලබා ගන්න. කාලාම සූත්‍රයේ අරගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම යම්කිසි නුවණකාර මිනිස්සෙක් ඉස්සෙල්ලාම දහම් තෝරා ගන්නෑ. කාලාම සූත්‍රයේ මට්ටමේදී ඉන්න කෙනෙකුට ඒ පුංචි මට්ටම මහා දහම් තෝරන මට්ටම නෙමෙයි. හැබැයි දහම් තෝරන මූල රසාව එතන තමයි පටන් ගන්න. කාගෙන්වත් අහන්න නැතුව හරි වැරදි දෙක තෝරගන්න නුවණ ඇති සාමාන්‍ය මිනිසෙක් ඉස්සෙල්ලාම මනස මෙහෙයවන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද කියන මේ හතර ධර්මද අධර්මද? පෞද වින්ද? කාගෙන්වත් අහන්න නැතුව මම තෝරගන්නවා මෙන්න මේ ක්‍රමයට කියලා. විසඳ ගන්න ක්‍රම රටාව ආරම්භ කරන හැටි තමයි කාලාම සූත්‍රය පටන් ගන්නේ. ඔතනින් පටන් ගන්න ඒ දහම් සිහි කරන බුද්ධලයාට ධර්මඥානීය වැඩෙනවා එක්තරා මට්ටමකට. අන්නේ මේ මට්ටමට වැඩුණාට පස්සේ යාට පුළුවන් වෙනවා. එතෙක් නොදුරු දහම අහපු නැති දහම ඔය අනුසාරී විග්‍රහ කරගන්න. ඒ මට්ටමට විග්‍රහ කරන්න කරන්න දහම් නුවණ වැඩෙනවා. ප්‍රඥාව මෝරනවා. මෝරන්න මෝරන්න එකින් එකට කියලා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ඉතින් ආදි වශයෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මේවා පිළිබඳ එකින් එකට ගිහිල්ලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ වැටහීමට බහිනවා. ලෝකයේ නොඑක් දේවල් පිළිබඳ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයක් ඇති වුණත් හේතුඵල න්‍යායයෙන් දකින්න පුළුවන් සත්‍යෙන් විග්‍රහ කරන්න පුළුවන් නුවණකුත් පහළ වෙනවා. දැන් මේවා ඔක්කොම පහළ වෙන මුල තමයි අර සමාගයේ හෘද සාක්ෂියෙන් තමා ගන්න පළවෙනි තීරණේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද කියන මේ හතර පින්ද පවුද? කළ යුතුද, නොකළ යුතුද? සුචරිතද, දුචරිතද? මෙන්න මේක තමා විසින් තීරණය කරගන්නා නුවණින් හිතලා. මේ තමයි ආරම්භය. යම් කෙනෙක් ওই ටික නුවණින් හිතලා පටන් ගත්තා නම් වැඩ පිළිවෙල. යාවදේව ඥානමත්තාය පටිසදමත්තාය කියන එක එතනම සිද්ධ වෙනවා. මෙහෙම බලනකොට ඥානිය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. එන්න එන්න ලෝකේ අත්හැරි ගිහිල්ලා පටන් ආරම්භ කළා එතනින්. අන්තිමට ඔය ඔක්කොගේම නුවණින් පූර්ණ වෙනවා අරිහත් වෙන්නේ. එතෙන් එනකොට ওই කාරණා විශාල වශයෙන් පූර්ණයි. එයාට පස්සේ පොත්පත් වලින් බණ කියන්න දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. යමක් අත්හැරිය යුතු නම් ඒ පැත්තේ ආදීනව මෙනෙහි කිරීමක්. යමකට පත්විය යුතු නම් ඒ පැත්තේ ආනිසංස මෙනෙහි කිරීමක්. වේගයෙන් දහම් මාර්ග වැඩෙන්න හේතු වෙනවා. දැන් කර්මස්ථානයක් වඩනකොට රාග, දේශ, මෝහයන්ගෙන් හිත මිදෙනවා බොහෝම අඩුයි. හරි බව වැටහෙනවා. නමුත් මිදෙනවා බලපුවහම බොහෝම අඩුයි. මෙන්න මේ වෙලාවට දැන් පංචකාමයන්ගෙන් වැරදි බව වැටහෙනවා. පංචකාමයන්ගේ මිදීම මිදෙන මානසිකත්වයේ නැගෙන අඩුයි. මෙන්න මේකට හේතුව මොකද? පංචකාම සහ රාග දේශ මොහයන්ගේ ආදීනව හැටියට දකිමින් කර්මස්ථානිය නැගින්න පටන් සකස් වෙන්න ඕනේ. ඒතර බොහොම වේගවත් නගන්න ශක්තියක් ලැබෙනවා. මෛත්‍රී සහගත භාවනාවකුත් එක්කලා යනකොට ওই දෙකම ක්‍රියාත්මක වෙනවා. මටද හැමටද ඔය කවුද කර්මස්ථානය අදහම් කරගත්තහම වරන්න පුළුවන්. මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග, ద్వේෂ, මෝහය
පංචකාමයෝ රාගදේශ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා කියලා හත් වතාවක්. මටද හැමටද තුච්ච වූ නිඳිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා 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 හත් වතාවක් කියනවා. හතක් කියනවා නිරෝධ වෙත්වා කියනවා. නිබ්බාන පරම සුඛයෙන් ඒකටම ලියා ගන්න. ඊළඟට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා. සුඛිතතර වේත්වා. ඒකේ සුඛිතතර වේත්වා කියන එක හත් වතාවක්. දැන් වෙන මේ විදිහට කියන්නේ දැන් මටද හැමටද තුච්ච වූ නිඳිත වූ ලාමක වූ පංචකාමයෝ රාග දේශ මෝහයෝ නිරෝධ වෙත්වා 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 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා. ඔක භාවනාවක් වශයෙන් වඩකොට බලා ඉඳි කාම අදහස් කාම දර්ශන රාග දේශ මෝහ දර්ශන අදහස් ඔක්කොම දුර වෙලා යනවා බලාගෙන. මොකද නරක පැත්තේ ආදීනව දැකීමක් හොඳ පැත්තේ ආනිසංස දැකීමක් දෙක ඇතුළුව කර්මස්ථානය ආව පහතින් වළඳ ගන්නවා. තරුණ පිරිස වලට හුඟක්ම හොඳයි. උච්ච නින්දිත ලාමක කියන මේ වචන කර්මස්ථානදි වැටහෙන්න ඕනේ. උච්චයි කියනක අපි දකිනවා ඒකේ තියෙන පහත් බව. අච්ච කියන වචනේ පෙන්නන්නේ ඉක්ම යනවා. සූ කියන වචනේ පෙන්නන්නේ පහත් බව. එන්නා නුගත යුතු බව. නුගත යුතු පහත් වූ ඉක්ම යාමක් ඇද්ද සුච්චයි. නින්දිතයි කියන වචනේ ඇඳුන් නැතුව ඉන්නවා නී අන්දිත නින්දිත. ඇඳුමක් නැතුව ඉන්න එක ලැජ්ජා සහගත වැඩක්. ඒ වගේ නින්දිතයි කියන වචනේ පෙන්නන්නේ ඇඳුන් නැත්තේක් වායි කියන එකයි. සුච්චයි. නී අන්දිතයි හෙවත් නින්දිතයි. තු අච්චයි හෙවත් තුච්චයි. ලා මකයි. ලා බව හෙවත් කොඳුරු බව මකා දමන. සුන්දරත්වය මකා දමන. ලා මක. තුච්ච නිදිත ලා මක. ඒවේ අදහස් තේරුම් ගන්න. මේ පංච කාමයෝ රාග දේශ මොහයෝ පහත් බවට ඉක්ම යවන ගති ලක්ෂණී යුත්තයි. පහත් බව කරා ගෙනියනවා සුච්චයි. ලැජ්ජ නැති වැඩ. ඉතින් ලැජ්ජාවෙන්ද සිද්ධ වෙන වැඩ. එකයි නින්දිතයි කියන්නේ. යහපත් මග සොඳුරු බව මකා හරින ලාමකයි. සුච්ච නින්දිත ලාමක. කොටස් වලට වැටෙන්නේ. අර පැත්තේ තියෙන හොඳයි හැබැයි. සද්ද ඇහෙනවා නේද මේකේ? පීකරෙන් ඇහෙනවා.
ඉකරින් ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? සද්ද ඇහෙනවා වාදියේ පිටකේ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පහ පංචකාම. රාගදේශ මොහ. ඔයා තේරෙනේවන්නේ? පංචකාමයෝ රාගදේශ මොහයෝ. නිරෝධ වේත්වා කියන්නේ නැති වේත්වා කියන අර්ථය නෙමෙයි. නැති වේත්වා කියනම ඇත කියන එකක් තියෙනවා. ඇති දෙයක් වහ නැති වෙන්නේ. අපිට හැම මොහොතක් පාසාම කුච්ච බවට, නිින්දිද බවට පත් වෙන්නේ. ඒ වගේම ලාමක බවට පත් වෙන්නේ. යම් කාමයක් හෝ වැඩෙනවනේ. ඒ මොහොතේ නැගිනේ. ඒ මොහොතේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසායි නැගින්නේ. නිරෝධ කරනවා කියන්නේ ඒ නැගී එක උදා කරන්න නැති කරනවා. නිල් උද්ද නිරෝධ. උද්ද කියන්නේ මතුවෙනවා. මතුවෙන්නේ නැත්නම් එකක්. තියෙන එකක් නැහැ කියන එක නැති වෙනවා කියන එක තව එකක්. ඇති දෙයක් නැති වේවා කියන අදහස ගත්තොත් බුද්ධ ධර්මයට විරුද්ධයි. ඒතර ඇත නැත කියන අන්ත දෙක වෙනවා. උදා වෙන නිසා ඇති තේ පේනවා. උදා නොවුනොත් ඒක තේන්නේ නැහැ. මේ අවිද්‍යාව, තෘෂ්ණාව යන්තාකල් මේ දැන් තව තත්ත්වයකට ඉතෙල්ලා යම් අදහසක් ආවන ඒ තත්පරයකට ඉතිලා තිබිච්ච අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තත්පරයෙන් පස්සේ මේ තත්පරයට අදහසක් ආවන මේ තත්පරේ නැගිට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එහෙනම් අපිට යම් කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැගිනවනේ ඉතිලා තිබිච්ච එකක් නැති වේවා කියලා හරියන්නේ නැහැ. ඉතිලා තිබිච්ච එක ඉතිලාම නැති වුණා. ඒක දැන් නැහැ. දැන් නැගිනොත් තමයි දැන් තියෙන්නේ. අන්න ඒක දැනගන්න ඕනේ. දැන් රාගදේශ මට ඉස්සරහ රාගී තිබුණා දැනුත් තියෙනවා. ඒක කොහොම හරි නැති කරගන්න ඕනේ කිව්වොත් එයා ඉන්නේ බුදුදහම තුල නෙමෙයි. ඇති දෙයක් නැති කරගන්න බලාපොරොත්තු වෙල තැනක. ඇත කියන අන්තිම එයා ෘක්තිය නැතිලා නැහැ. දැන් අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා රාග දේශ මොක නැගුණේ. ඉස්සෙල්ලා තිබුණ අවිද්‍යාවෙන් තෘෂ්ණාව. දැන් රාග දේශ මොහ නැගින්නේ. දැන් තියෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාව. එනවා උදා වෙනවා නම් යම. දැන් උදා වෙන්නේ. එනවා අපිට ඕනකම තියෙන දැන් වෙන හේතුව නැති කරගන්න. අන්න ඒකයි. රෝද කියන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තමයි රවුම් ගැහිම. අවිද්‍යාව තෘෂ්ණාව නැති වුනහම තමයි රවුම් ගැහිම නතර වෙන්නේ. නැන අන්තයට වැටෙනවා. ඇත නැත කියන එකට වැටෙනවා. තියෙන එකක් නැති කරන්න හිතුවොත් එයා ඉන්නේ අන්තයේ. ඒ දෘෂ්ටි අන්තයි. අන්ත දෘෂ්ටියෙන් නිවන් අවබෝධ කරන්නද? දැන් මේ කය නැති වේවා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඇති එකක් කියලා දෘෂ්ටියේ ඉන්නේ. දැන් හට ගැනීමට තියෙන හේතුව දැන් නැති කරගන්නද? ඔව් දැන් නැති කරන්න ඕනේ. ඔබ තමයි කියන්නේ ඔකට පෙන්නා තියෙන සූත්‍රයක් බද්දේක රත්න සූත්‍රය කියලා. බද්දේක රත්න සූත්‍රය කියන්නේ ඒකයි. මොකද තමන් බැඳිලා ඉන්නේ ඒක කර. අතීතයේ නෙමෙයි. අතීතයේ තිබිලා ගිවිලා ගියා. මතුව අනාගතේ තව හැදුන්නේ නැහැ. දැනුනේ මේ දැන් තියෙන රාග දේශමෝ දැන් ක්‍රියාත්මක වීම නිසා හටගන්නේ. අන්න ඒ දහම තියෙන්න ඕනේ. දැන් හැම මොහොතක් පාසාම අපිට යම් කිසි දූෂ්‍ය හිතක් එනවනම් ඒ මොහොතේ නැගින්නා වූ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ඒ මොහොතේ දූෂ්‍ය හිත නැගින්නේ. ඊයේ දූෂ්‍ය හිතක් නැගුණා නම් ඒ ඊයේ දිවිච අවිද්‍යාව තෘෂ්ණාව නිසා අතීතෙට ගිහිල්ලා. අන්න ඒක අතීතෙට ගිහිල්ලා. අතීතෙට ගියේ කයි ගොඩ ගන්න බෑ. කවදාවත් ඒක කරන්න බෑ. අනාගතේ තව ආවේ නැහැ. ඒක අපිට ඇඟිලි ගහන්න දෙයක්වත් නැහැ. අනාගතේ හැදුණොත් තමයි ගොඩ ඉන්නේ නැගින්නේ. අද දැන් අද අවිද්‍යාව තෘෂ්ණාව නැති කරා නම් ඒ මොහොතේ ඉඳලා ඉදිරියට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගෙන යමක් ගොඩනැගෙන්නේ නැහැ. නම් මතු ගොඩ නැගෙන්න තියෙන ඒවා නවතිවා වගේ වල හරියන්නේ නැහැ. අතීතේව නැති වේවා වගේ වල හරියන්නේ නැහැ. දැන් ගොඩනැගෙන යමක් ඇත්නම් ඒ හේතුව නිරුද්ධ කරලා දැන් ඒ ඵලී දැන් පටන් නැහැ. කාගේ දේසේ මොහේ නැගින්නේ. දැන් තියෙන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මේ මොහොතේ තියෙන එක. යම් මොහොතක අවිද්‍යාව තෘෂ්ණාව දුරු කළා නම් ඒ මොහොතේ පටන් ගෙන ඒක නැති වෙන්න හේතුව. ඒක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒ මොහොතේ ගොඩනැගිච්ච එකක් නිකන්. ඔබ දකින්න ඕන. අන්න ඒකයි. නිරෝධ කියලා කියන්නේ උදාන වේවා කියන එකයි. ඒ උදා වෙනවා කියන්නේ ඉතලා තිබිච්ච එකක් නෙමෙයි. ඒ වෙලෙමයි උදා වෙන්නේ. අන්න ඒක. ඒවත් අපි අවිද්‍යාව තෘෂ්ණාවෙන් අල්ලන්නේ. පූර්වයේ සිද්දේ විචය මතක හතහ. අපි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දැන් අල්ලනවා. දැන් අල්ලන නිසා ඒවා දැන් ආයේ මතු කර කර ගන්න. ඉතලා වෙච්ච එකක් ගැන දැන් අල්ලගත්තා. අපි ඩොගමතු වෙනවා. මේකයි වෙන්නේ. ඉතින් හැමෙලීම දැන් යමක් හටගන්නේ.
දැන් තියෙන හේතු දැන් පෙර කරන ලද කර්මයක් තිබුණා ඒ කර්ම විපාකයේ වශයෙන් තත්පරයේ කර ඉස්සෙල්ලා විපාක දුන්නේ තත්පරයේ ඉස්සෙල්ලා තිබිච්ච කර්ම හේතුව ඒ ශක්තිය ගිවිලා ගියා ඒ තත්පරයේ ඉස්සෙල්ලා වැඩේ තවත් පල දෙනවා නේද ඒකේ තව ඉදිරියට දැන් ක්‍රියාත්මක කෙන හේතුව තමයි දැන් පල දෙන්නේ ඒකත් දැනු දැම්මයි දැන් කොයි කොයි මොහොතක හයි මේ දැන් කියන මොහොතට තියෙන හේතු ටික නැති කළොත් දැන් කියන තැන හටගන්න ඵලෙ නැති වෙනවා දුර එකක් නැති කරන්නේ